ධර්මානුශාසනා අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ කුඹලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. පින්වත්නි, ධර්ම ශ්‍රවණයට පෙර අපි පංචිල් සමාදන් වීමට නමස්කාරය කියමු. අවසරයි ස්වාමීනි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ධම්මං සරණං ගච්ඡ සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံติ බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံติ ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံติ සංඝං සරණං ගච්ඡාමි. တတိယံติ බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံติ ධම්මං සරණං ගච්ඡාමි. တတိယံติ සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අතින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සරණේන සම්පින්නම් ධම්මං සාදු සංසුරක්ෂිතං කත්වා අප්පමාදේන සම්පාදේ සම්බං. තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සම්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සංඝ මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං භගන්තා. ධම්මස්සවන කාලෝ අයං භගන්තා. ධම්මස්සවන කාලෝ අයං භගන්තා. නමෝ තස්සේ භගවතු අරහතු සම්බුද්දස්ස. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස.
යං වෝ භික්ඛවේ සම්මා සමාධින් දේසිස්සාමි සෝපනිසං සතරික්ඛාරං තං ස්වාදුකං සුනාත මනසි කරෝත භාතික්ඛාමි ඉති ේවං භන්තේති ඝෝතේ භික්ඛෝ භගවතු පච්චස්සෝසු භගවා ඒතදෝච කතනෝච භික්ඛවේ අරියෝ සම්මා සමාධි සෝපනිසෝ සපරික්ඛාරෝ සේයති ධම් සම්මාදිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සතිය යාකෝ භික්ඛවේ නේහි සත්තංගේහි සමන්නාගතස්ස අරිය චිත්තස්ස ඒකංගතා හරික්කතා අයං උච්චති භික්ඛවේ අරියෝ සම්මා සමාධි සෝපනිසෝ සපරික්ඛාරෝ ති අවන්ත පින්නතුනි සුනෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත්තු සම්යක් සම්බුද්ධ දසබලධාරී සරුවක් නිරාජෝත්තමයන් වහන්සේ විසින් සවැත් නුවර සමීපයෙහි අනාථපිණ්ඩික සෙසුවරයා විසින් කරවා පූජා කරන ලද ජේතවන මහා විහාරයේදී දේශනා කරන ලද මහා චත්තාරීසක සූත්‍රාන්ත දේශනාවේ මාතෘකාවකුයි ධර්ම දේශනයට ඉදිරිපත් කරන්න යෙදුනේ. සතුගිය දවසක සේසයන්නේ පෙරේදා දවසේ අපි කටුම්බ ආරණ්‍ය සේනාසනින් වෙලාවේ මේ පූජ්‍ය නන්දරත්න ස්වාමීන් වහන්සේගේ දුරකථන සමීපයෙන් ලැබුණ මහා චත්තාරීසක සූත්‍රයෙන් ධර්ම දේශනයක් අවශ්‍ය වෙතියි. හැබැයි මේ මහා චත්තාරීසක සූත්‍ර දේශනාව ගැඹුරයි. මෙය මජ්ක්‍ධිම නිකායේ උපරිපාණාසකේ දෙවෙනි වර්ගයේ වෙන අනුපද වර්ගයේ සත්වෙනි සූත්‍රය. ඒවා අපි ඉස්සර කටපාඩම් කරලා තිබුණා අවුරුදු 45කට වඩා ඉස්සර. කවදාකවත් මේ සූත්‍රයෙන් ධර්ම දේශනාවක් මේ පිටරේ පවත්වලා නැහැ. නමුත් මේ දේශනේ සම්බන්ධව ආරාධනය ලැබුණ බැවින් ජඹුරු උනත් අසන්න කැමැති අය ඇති බව සඳහන් වූ බැවින් මාතෘකා කර යෙදුණා. ජඹුරු ධර්මයේ උනත් හැකිතාක් තේරුම් ගැනීමට පහසු වෙන ආකාරයෙන් ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ධර්ම දේශනේ කියන්නේ නිවනට ඇතුල් වීමේ දොරටුවක්. ධර්ම ශ්‍රවණේ කියන්නේ නිවන් දොරටුවක්. ධර්ම සත්‍යයනාවක් නිවන් දොරටුවක්. ධර්මයේ සම්මර්ථනය කිරීමක් නිවන් දොරටුවක්. භාවනාවේ වීමක් නිවන් දොරටුවක්. නිවනට පිවිසීමේ දොරටු කියන ඔක්කොම පහක්. මේවාට කියන විමුක්තායතන තීර්ථ පංචකය කියලා. විමුක්ති කියන්නේ නිවනට නම. ආයතන කියන්නේ හේතුව කාරණය. තීර්ථය කියන්නේ මාතෘකාව. නැත්තම් දොරටුව. නිවනට පිවිසීම සඳහා හේතු කාරණාවල දොරටු පහක් තියෙනවා. බණ දෙසීම, බණ ඇසීම, ධර්ම සත්‍යයනය, සම්මර්ථනය සහ භාවනාව. මුලින් සඳහන් කරනද ධර්ම දේශනා ශ්‍රවණාදී අපි නිවන් දොරටු වෙන්නේ භාවනාවක් යනසේ යෙදීගෙනයි. කින්නතුන් දන්නවා අපේ ලංකාවේ සිටිය මළුවේදේව මහරහතන් වහන්සේ තමන් දහම් දෙතමින්ම රහත් වුණා. ඒ වගේම නාගසේන මහරහතන් වහන්සේ තමන් දහම් දෙතමින්ම සෝවන් වුණා. පසුව රහත් වුණා. බුද්ධ කාලයේදී හේමක කියන ස්වාමීන් වහන්සේ ගිලන්වැදේ සයනය කරමින් තමන් වෙත පැමිණි සංඝපිරිස 69කට ධර්ම දේශනා කොට තමනුත් සාර්ථුණා. ඒ 70 පිරිසක් දැන් සාර්ථුණා.
මේ වගේ බණ දෙසන්නාටද නිවනට පිවිසීමේ දොරටුවක් බණ දෙසීම. ඒ කොහොමද වෙන්නේ? දේශකයන් වහන්සේ ධර්ම දේශනා කිරීමේදී ශේඛියා පිටපත 16ක් විතර නගා ගන්නට ඕන. පංචම අදිස්ථානය හිතේ පවත්වන්නට ඕන. අන්නේ හේතනවි වාදිත නොබලා උදදිම නොබලා අක්ෂපාද මොක විකාර නොදක්වා දේශන ගහන පදයක් ගානේ සතිය ඥානයේ පිහිටුවාගෙන කර්මස්ථාන සීරිසියෙන් ධම් දෙසීති. එතෙනම් දේශකයන් වහන්සේට ඒක නිවනට දොරටුවක් වෙනවා, භාවනා මාර්ගයක් වෙනවා. කම්මස්ථාන විනිම්මුත්තාහි ධම්ම දේශනා නක්ති නාම නක්ති කියලා සඳහන් වෙනවා. ධර්ම දේශනාවක් භාවනාවෙන් තොර එකක් නොවේ කියලා. සමහර විට ඒ ආසනයේ මඟඵල නිවන් නොලැබුණත් දේශකයන් වහන්සේට එය මඟඵල නිවන් ලබන්න ප්‍රඥා පාරමිතාවක් වෙනවා. ඒ විදිහට ධම් දෙසීමේ ශ්‍රාවක පිළිසඳාත්තේ නිවන් දොරටුවක් වන්නේ භාවනාවක් වැඩෙනසේ බණ පිට ඇසීමෙනි. භාවනාවක් වැඩෙනසේ බණ අසන්නේ කෙසේද කියන එක සරුවක් යන ආචාර්යට උගන්වලා තියෙනවා. අත්ථේ කත්වා මනසික කත්වා සම්බන් චේතසෝ සමන්නා හරිත්වා ඕහිත සෝතෝ ධම්මං සුනාති. මෙන්න භාවනාවක් වැඩෙනසේ බණ අහන ආකාරය. අත්ථේ කත්වා ධම්මං සුනාති කියන්නේ කල්ප කෝටි ගණනාවකින්වත් බුදුබණ අහන්න ලැබෙන්නේ නැහැ. අද මේ ලැබෙන බුදුබණ මට මෙලව පිටසුව පිණිසත්, පරලෝ සුගතිය පිණිසත්, මගඵල නිවන් සුව පිණිසත් අත්‍යවශ්‍යයි කියන එක හිතේ අවශ්‍යතාවීතය දරාගෙන බණ ඇසීම කළ යුතුයි. මනස කත්තා ධම්මං සුනාති කියන්නේ සනාතන ධම්ම පදයක් පාසා නුවණින් මෙනෙහි කරමින් ධම්ම ඇසිය යුතුයි. සම්බන් චේතසෝ සමන්නාහරිත්වා ධම්මං සුනාති කීවේ තියෙන ධම්ම පදයක් පාසා සිතට ඇතුළත් කරගැනීමෙන් ධම්ම ඇසිය යුතුයි. ඕල්ක සෝතෝ ධම්මං සුනාති කියන්නේ වාකිත නොබලා උදදිම නොබලා හත්පාද විකාරයා මෙහා නොකර භාවනාවකට සමාධියකට යෙදනා සමානව සම්පත්ව ධම්ම ඇසිය යුතුයි. මේ දේ කහනවා නම් ඒ භාවනාවක් වේදවා. දිනක් බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ අභියස ගස්වනක් ළඟ පස් දෙනෙකුට ධම් දෙතමින් හිටියා. ආනන්ද මහණියන් වහන්සේ පිටුපසින් පවන් සැලමින් සිටියා. මේ උෂ්ණ දවසක් වෙන්න ඕනේ. ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දෙන්නවා ස්වාමීන් මේ පස් දෙනා බණාන්නේ පස් ආකාරයේදී. එක්කෙනෙක් ඇඟිල්ලෙන් දෙමහාරහාරේ ඉන්නවා. එක්කෙනෙක් ගහ හොල්ලවලේ ඉන්නවා. එක්කෙනෙක් ඇඟිලි ගණන් කරනවා. එක්කෙනෙක් උඩ අහස බලාගෙන ඉන්නවා. එක්කෙනෙක් භාවනා ක්වාරිනවා වගේ බණ අහනවා. ඉතින් බුදුරජාන් වහන්සේ ඔබ දන්නවා. නමුත් අනිද මහණියන් වහන්සේ මේ පැමිණිල නිසා ඒ පස් දෙනා ගැනීම විවරණයක් කළා. ආනන්දයේ ඒ දිමේ ඇඟිල්ලෙන් දින යෙදියා දැන්නේ එක්කෙනා නිකං කෙනෙක් නෙමෙයි. පෙර ජාතියේ ගැඩවිල් පමිණි. ඒ පුරුද්ද දැනුත් මේ නොසිතා නොමතා සිදු කරන දෙයක් පුරුද්දක. ඔය ගහවලනේ කියන ඉස්තර ජාතියේ වඳුරේ ඒ පුරුද්දට දැනු ගහවල යනවා තමයි නොසිතා. පුරුද්දෙන් සිද්ධ වෙනවා. ඔය උඩ බලන ඉන්නේ කියන ඉස්තර ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයෙක්. දෛවඥයෙක්. දැන් මේ කරු ගණන් කරන පෙර පුරුද්දක. ඔය අඟිලි ගණන් කරන එකේ නැතන පෙර ගණක අධිකාරී කෙනෙක්. ඉතර කාලේ ගණන් කරුවෙක් මතක් කළා වගේ කුරුද්දට මේ ඇඟිලි ගණන් කරන හිතාමතා නෙමෙයි මේවා ස්වභාවයෙන් සිදුවෙන්නේ ආද සතර කුරු. ඔය සමාධිගත වූ වාගේ භාවනාවෙන් බණ අහන්නේ පෙර ජාතියේ ධ්‍යානලාභී තාපස කෙනෙක්. ඒ තාපසතුමාගේ පෙර කුරුද තමයි අනිවේතනවේ සමාධිගත වූ බණ අහන්නේ කියනකොට පස් ජනාම සංවර වුණා. අනිත් සතර ජනාම සංවර වුණා. එතකොට බණට කොහොමද තේරුණා? ඒ දේශනාව අවසානයේ පස් දෙනාම සෝවන් ඵලයට පත් වුණා. මේ වාගේ බුදුරජාණන් වහන්සේ පෙර පුරුදු අනුව තමයි මේ නොසිතා නොමතා සිදුවෙන යම් යම් දේ සිදුවේ නැති පහදා දුන්නේ. නමුත් අපේ බෞද්ධයන් හොඳට දන්නවා ධර්ම ගරුත්වයෙන් බණ අහන්නේ. ඉතා අපි සුවල්ප වේලාවක් තුළ මේ දේශනේ පවත්වලා දේශන අවසානයේදී අපි ආරාධනා කරනවා මේක කියවන දහම් පද අතර නොතේරෙන කාරණා ගැන සාකච්ඡා කරන්න පුළුවන් කියලා. ඉතා දැන් මේ මාතෘකාතර දේශනය කළ තුරු සාවධානව සවන් දෙමු.
ඉදිරිපත් කළ සූත්‍ර පාඨය මජ්ක්‍ධිම නිකායේ උපනිපන් ආසකයේ දෙවෙනි වර්ගයේ වෙන අනුපද වර්ගයේ 7 වෙනි සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ තියෙන සූත්‍ර 152ක්. ඒකේ තියෙනවා පණ්ණාසික කියලා 50 බැගින් කොටස් තුනකට බෙදලා. මූල පණ්ණාසිකේ සූත්‍රයේ 50යි, මජ්ක්‍ධිම පණ්ණාසිකේ 50යි, උපනිපන්නාසිකේ 52යි. එයින් මේ සූත්‍රයේ මේ මජ්ක්‍ධිම මේ නිකායේ ඒ කොටස් තුනෙනි කොටසේ උපරිපන්නාසිකෙන තුනෙනි කොටසේ තියෙනවා 10 වර්ග බැගින් 5ක් අක්ෂිමේකේ 12ක් තියෙනවා. ඒ දෙවෙනි වර්ගයේ 7 වෙනි සූත්‍රය. මේකට මහා චත්තාරීත කියලා නම සරුවඥන් වහන්සේම නියම කරපු වචනයක්. ඒක අපි මේ දේශනාව තුලින් සොයලා බලමු. දැන් මාතෘකාවේ සඳහන් වෙනවා ජේතවනාරාමයේ ගැසුණා වූ භික්ෂුන් වහන්සේලාම සාදේශනා කරන මහණෙනි. අරියං ඕදිත්තේ සම්මා සමාධින් දේසිස්සාමි සෞපනිසල් සපරිස්සාරං. මහණෙනි ආර්ය වූ නිර්වෝතේ වූ ලෝකෝත්තර වූ සම්මා සමාධියක් මම දේශනා කරනවා. සෞපනිසං කියන්නේ හේතු කර්ම සහිතව. සපරිස්සාරං කියන්නේ සහයෝගයට තියෙන ධර්මතා සහිතව මම ආදී සම්මා සමාධිය දේශනා කරන අහන්ද සාමකම් මානසික කරොත මන සිහින් මෙනෙහි කරන්නේ දේශිතා මම දේශනා කරන්නේ හේවම් භන්තේ චිතෝතේ දෙක්කු භගවතු පච්චාසුසුන් ස්වාමීන් වහන්සේ අපි සෝමයේ මනාප කාපන්නේ මොතේන පිළිතුරු දුන්නා. ඊළඟට තමයි දේශනා කලේ කතමෝති දෙච්චේ අරියෝ සම්මා සමාධියේ සෞපනිසෝ සපරිස්කාරෝ මානෙනි මේ ආර්ය වූ ලෝකෝත්තර වූ හේතු කර්ම සහිත පරිස්කාර සහිත සම්මා සමාධි කුමක්ද? සෙමිතේනම් එහෙමයි. සම්මා දිට්ඨි ආදි වශයෙන් පද හතක් කියවෙනවා. සම්මා දිට්ඨිය, සම්මා සංකල්පනා, සම්මා වාචා, සම්මා සම්බන්ධ, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති. මානෙනි මෙන්න මේ ධර්මතා හත එක්ක යෙදුනා වූ ආර්ය මාර්ග සිටි යම් ඒකාග්‍රතාවක් තියෙනවා නම් මෙන්න මේකයි ආර්ය සම්මා සමාධිය. හේතු කර්ම සහිත කිරවල සහිත ආර්ය සම්මා සමාධිය කියන්නේ මෙන්න මේ සමාධියයි කියන එක මේ මාතෘකා කළ සූත්‍ර පාඨයේ කෙටි තේරුම. දැන් මෙතෙන් සලකා බලන්නට ඕනේ බුදුරජාණන් වහන්සේ දෙතු ආර්ය සේක මාර්ගයේ සම්බන්ධවයි මෙහි සඳහන් වෙන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ග කියනකොට බෞද්ධෝ දන්නවා. ආර්ය අෂ්ටාංග මාර්ග කියන්නේ නිවන් මඟ. ඒ නිවන් මඟ කොටස් 8කින් යුක්තයි. ඒකයි ආර්ය අෂ්ටාංග කියන්නේ අංග 8ක් තියෙනවා. ආර්ය කියන්නේ මෙතන නිර්දෝෂී. ඒකට තවත් වචන තියෙනවා. නිර්දෝෂී, ශ්‍රේෂ්ඨ වූ, උත්තම වූ, එවැගේම සමානකම නැති වූ ඒ උසස් ගුණයට තමයි ආර්ය කියලා මෙතන හඳුන්වන්නේ. තවත් කියනවා බුදුරජාණන් වහන්සේට ආර්ය කියලා. බුදුරජාණන් වහන්සේට ආර්ය කියනවා. සදේමෙකේ දෙක්කේ සමා ලෝකේ සමාරකේ සබ්‍රාහ්මකේ සස්සමන බ්‍රාහ්මනියා සජා සදේ මනුෂ්‍යය සකාගතු ආර්ය. දෙවියන් මනුෂ්‍යයන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත, දෙවි මිනිසුන් සහිත ලෝකයේහි සකාගතයන් වහන්සේ ආර්ය නම් වෙනවා. ඒ ආර්යයන් වහන්සේ විසින් සිරා ගන්නා ලද වදන ලද දේශනා කරන ලද නිසා මේකට කියනවා ආර්ය කියලා අෂ්ටාංගික මාර්ගය. ඒකේ තේරුම අනික ප්‍රේත නිර්දෝෂ කියන තේරුම මෙහි තියෙනවා. ඒ අංග 8ක් තියෙනවා. මේ අංග 8 තමයි දැන් මේ දේශනාවේ අභ්‍යන්තරයේ තියෙන්නේ. දැන් ඊළඟට සඳහන් වෙනවා මේ සම්මා සමාධිය කොහොමද කියන එක. එහෙනම් සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා කම්මන්ත ආජීව සම්මා වායාම සම්මා සති කියන මෙන්න මේ අංග හතෙන් යුක්ත වූ චිත්ත ඒකාග්‍රතාවතයි ආර්ය සම්මා සමාධි කියන්නේ. එතකොට මේක දැන් ඉදිරියට බෙද බෙදා මෙහෙම දේශනා කරනවා. තත්ත්‍ර දිට්ඨි සම්මා දිට්ඨි පුබ්බංගමා හෝති. මානේ මේ අත අතුරින් සම්මා දිට්ඨිය මුලින් එනවා. සම්මාදිට්ඨිය කියන්නේ කොටින් කියනවනේ ප්‍රඥාව. ප්‍රඥාව මුලට එනවා. කොහොමද මේ මුලට එන්නේ කියන එක තෝරනවා.
නිච්ඡාදිත්තේ නිච්ඡාදිත්තේ පජානාති සම්මාදිත්තේ සම්මාදිත්තේ පජානාති. නිච්ඡාදිත්තේ නිච්ඡාදිත්තේ නවෙන්කොට දන්නවා සම්මාදිත්තේ සම්මාදිත්තේ කියලා වෙන්කොට දන්නවා මේ සම්මාදිත්තේවත් ප්‍රඥාව. ඊළඟට නිච්ඡාදිත්තේ කියන්නේ කුමක්ද කියන එක සඳහන් කරනවා. කතමාස දෙකේ නිච්ඡාදිත්තේ නත්ති දෙන්නන් නත්ති යෙත්තන් නත්ති හොතන් නත්ති සුකට දුක්ඛතානං කම්මානං පලං විපාකෝ නත්ති අයං ලෝකෝ නත්ති පරෝ ලෝකෝ නත්ති මාතා නත්ති පිතා නත්ති තත්තා උපාතිකා නත්ති ලෝකේ සමන බ්‍රාහ්මණ සම්මංගතා සම්මා ප්‍රතිපන්නා යේ ඉමන්ත ලෝකං පලංත ලෝකං සයං අභිඤ්ඤා පච්චසත්වා පරේදෙන්ති අයං උච්චති දික්ඛේ මිච්ඡා දිට්ඨි. මෙන්න මිච්ඡා දිට්ඨියේ තේරුව හැටි. නිත්‍යාදිත්‍ය කියන්නේ වැරදි දැකීම. රාමේම නැති දෙයක් දැකීම. ඇති දෙයනේ නැති දෙයක් දැකීම තමයි වැරදි දැකීම කියන්නේ. අක්ෂයාට වියලි කනකොල කන්න දෙනකොට අක්ෂයාගේ මූණට පලන් දෙනවා කොළ පාට සම්නලියක්. එතකොට මේ අක්ෂයාට තේරෙන්නේ මේ කනකොල වගේ වියලි කනකොල නෙමෙයි අමු කනකොල වගේ. ඉතින් කිසියම් සැකයක් නැතුව මේ වීල තනකොළ කනවා. නැත්තම් වීල තනකොළ දැක්කනම් කන්නේ නැහැ. ඒ අස්සයන් කන්නේ නිල් තනකොළ. මේ රාත්‍රියේ අස්සෝ බොහොම ඉන්නානේ. අර පායන කාලයේදී මම දැක්කා පායන කාලයේදී ඔක්කොම තනකොළ වේවිලා. නමුත් අස්සයාගේ මූණට පළන්දලා තියෙනවා කොළ පාට ආවරණයක්. ඉතින් මෙයාට තේරෙන්නේ ඔක්කොම නිල් පාටටනේ. කිසියම් සැකයක් නැතුව අන්න වැරදි හැංගීම කියන්නේ මේමයි. සමාවියේ දෘෂ්ටි ආනුව තමයි නැති දේ ඇති හැටට තේින්නේ. ඇති දේ නැති හැටට තේරෙනවා. මේක තමයි නිච්ඡා කියලා කියන්නේ නිච්ඡා වැරදි. වැරදි ලෙස දැකීම, දිට්ඨි කියන දැකීම. ඒතකොට මෙතන තියෙනවා වැරදි ලෙස දැකීම් 10ක්. මොනවද? නත්ති දින්නම් යමක් පරිත්‍යාග කළා නම් ඒකේ කුසලෙකුත් නැහැ, විපාකෙකුත් නැහැ. ඔන්නෙක තේරුම. ඒක වැරදි. ඒක වැරදි දෘෂ්ටි ආකාරයෙන් දැකීමක් පරිත්‍යාග කළා නම් ඒක ඵලයක් ලැබෙන්නට ඕනේ. නමුත් පිළිගන්නේ ඵලයක් තියෙනවා කියලා. නැත්නම් හේතන් මහායාගවල මහා පින්කම්වල එවැනි ඵලයක් නැහැ කියලා හිතනවා. මහා පින්කම් කියලා කියන්නේ විශ්වන්තක මහ රජුගේ සත්‍ය සතික මහා දාන දුන්නා. එවැනිම සුමේධ තාපසයන් වහන්සේ සියලු සම්පත් දන් දුන්නා. අපේ තාපසයන් වහන්සේ සම්පත් සියල්ල දුන්නා. එවගේම අනාථකින් නිදෙකවලයා මහා දන් දුන්නා. ඕවා තමයි. ජීත්ත කියන්නේ මහා යාග කියන්නේ මේ සතුන් මරාගෙන යාගෙම නෙමෙයි. දුකී මගේ අසරණ අනාථයන්ට තමා ප්‍රමාණාති ප්‍රාන්තන කැම බීම ඇඳුම් පැළඳුම් යාන වාහන මිල මුදල් ඒකේ හැම දෙයක්ම පරිත්‍යා කරනවා. දන්තල් හදාගෙන අර අංකුර කියන රාජකුමාරිය අර දසදහස් කිස්සේ මහා දානයක් පැවැත්වන්නේ ජම්බුද්දීපේ. කොච්චර දන්තල කොච්චර දිගද කියනවා නම් යොදුන් යොදනකෝ යොදුන් තුන් කාලක් දිගයි. යන්නේ හම්ගවවත් දිගයි දානශාලා. දිනපතා වැඩ කරන සේවක සේවිකාවෝම 60000ක් ඉන්නවා මේ දන්තලේ. ඒවා මහා යාග. ඒවා කියන්නේ ජෙක්තන් කියලා. දෙක පමුණු නැති නදම් තින්කම් තියෙනවා. ඒ කියන්නේ තමා වෙත ගෙනල්ලාගෙන දැන් අපේ නිවාරස්ථාන වල දානි ගෙනත් දෙනවා බොහෝ දෙනා. සමාත අනාථ ශාලාට ගිහින් දෙනවා. ගිහින් දෙනවා. ඒවත් ගිහින් දෙන දේ තමයි උතන් කියලා නැතන හඳුන්වන්නේ. ඒක විපාකයක් නෑ කියනවා. ඒ වගේම නැති සුකට දුක්ඛතානං කම්මානං ඵලං විපාකෝ. යහපත් කුසල් කර්ම අකුසල් කර්ම කියන මේ දෙකේම ඵලයක් විපාකයක් නෑ කියලා ගන්න වැරදි දැකීමක් නේ. යම හොඳ කළා නම් ඒක හොඳ ඵලයක් ලැබෙන්න ඕනේ. නරකක් කළා නම් නරක ඵලයක් ලැබෙන්න ඕනේ. ඒක පිළිගන්නේ නැහැ. නැති කියලා හිතෙනවා. නැත්නම් මාතා තමන්ගේ මෞතුමියට වැඳුම් පිදුම් කිරීමෙන් උවටයි කිරීමෙන් ඵලක් නැහැ කියලා පිළිගන්න හිතෙනවා. එවාම මව කියන්නේ මවට පියාට සේ සැලකීමෙන් වැඩක් නැහැ කියලා එකයි ඵලයක් නැහැ කියලා එකයි. ඒ නැත්තම් අනුබද කිරීමෙන් එයාට ගහ ගැනීමෙන් එවගේම නොතලකීමෙන් පිටුකෑමෙන් හිත කලීමෙන් එවගේම පිටුකෑමෙන් යම් ඵලයක් නැහැ කියලා හිතෙනවා. ඒ වැරදි දැකීම. එවගේම නත්ති සත්තා ඕපපාතිකා නත්ති අයං ලෝකෝ. ඒ කියන්නේ මේ තම ජීවත් වෙන ලෝක ධාතුව
පූර්ව භවයේ කරගත් කුසල විපාකයෙන් ලැබුණ ක්ලේශයන්නේ. ඒක පිළිගන්නේ මේ ඉබේ අතගත්තගෙන හිටෙනවා. මේ මනුෂ්‍ය ලෝකේ අපි පාවලා තියෙන අහකින් ආවාලි ඉබේ. එහෙමයි හිතන්නේ. ඒක නත්ති ආයන් ලෝකෝ. නත්ති පරෝ ලෝකෝ. මින් මාත්තේ ඉදීමක් නැහැ. නැත මනුෂ්‍යෙක්වත්, තිරිසන් සතෙක්වත්, දෙවියෙක්, මාරයෙක්, ගස්මියෙක්වත් වාන්නේ නැහැ. කියලා ඒගොල්ලෝ හිතනවා මේක පරලොවක් නැහැ කියන පිළිගැනීම. ඒ වගේම නත්ති සත්තා ඕපපාතික. ඒ කියන්නේ දෙව්ලොව, බබලොව උපදින ඇත්ත නැහැ. ඒ වගේම ප්‍රේතපායේ, නරකාගේ ඕපපාතික උපදින තත්ත්වයක් නැහැ කියලා හිතනවා. නත්ති ලෝකේ සමන බ්‍රාහ්මන සම්මග්ගත සම්මා පටිපන්න ලෝකේ දානාවේ දසපාරමී පුරල බෝධි සම්භාර පුරල තමම්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන මෙලවත් පරලවත් යථා තත්ත්වයෙන් දැන දේශනා කරන බුදු වරු නැ පසේ බුදු වරු රහතන් වහන්සේලා නැ කියලා එයත් පිළිගන්නවා. මෙන්න මේ කාරණා 10 ට කියන දස වස්තුක නිත්‍ය දෘෂ්ටි. ඒ කියන්නේ පරිත්‍යාග විපාක නැ, මහා පින්කම් වල විපාක නැ, සමීපයේ ගෙනත් දෙනේ විපාක නැ, කුසල කුසල වශයෙන් රැස්වන්නේ කිසිවක විපාක නැ, මෙලවක් නැ, පරලවක් නැ, මවට පියාට උපකාර වීමේ ඵලයක් නැ, එවැගේම අනදරි කිරීමේ විපාකයක් නැ, එවැගේම ලෝහි ඕපපාතික වශයෙන් දෙවියන් බ්‍රහ්මයන් වැනි ඇත් උපහාවිලා නැ, ලෝහි බුදු රූපකේ බුදු රහතන් වහන්සේලා නැ. මෙන්න මේ කියන දහ ආකාරයෙන් දෘෂ්ටි වෙලි කියන මිත්‍යා දෘෂ්ටි කියලා මේ දේශනාව සඳහන් වෙනවා. මේවා අපි කරන්නේ දත වස්තුක මිත්‍යා දෘෂ්ටි. මේක ඇතුළේ මේක ඇතුළේ මිනිස්යාගේ පරමාචාරුද 17 දැක්කට පස්සේ ඔය අසංකේ ඉඳලා අවත බහලා 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 ඇවිල්න මිනිස්යාගේ පරමාචාර 17 තියෙන කාම මිනිස්සෝ සම්මා දෘෂ්ටිකයි. 17 තියෙන කාලේ පස්සේ තමයි මේ දත වස්තුක මිත්‍යා දෘෂ්ටි ඇතුළේ ඊට පස්සේ ඇත්තගේ දරුවන්ට දර මොන ගුරන්න අවුරුදු 500ට අවත බහලා ගියා කෙනෙක් චක්‍රවර්ති සිංහනාද සූත්‍රයේ සඳහන් වෙනවා දීඝනිකායේ. මෙන්න මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටියේ මිත්‍යා දෘෂ්ටිය ඊළඟට දේශනා කරනවා කතමාට හික්කමේ සම්මා දිට්ඨි. සම්මා දිට්ඨිය කියන්නේ කුමක්ද? සම්මා දිට්ඨියෙන් පහම දිට්ඨියේ දොයන් වදාමි. මානමේ සම්මා දිට්ඨිය දෙකක් වශයෙන්ම දේශනා කරනවා. මොකද්ද දෙක? අත්තිමිත්තේ සම්මා දිට්ඨිය සාතව පුඤ්ඤ භාග්‍ය උපදිලේපක්ඛා. අත්තිමිත්තේ සම්මා දිට්ඨි අනාථව ලෝකෝත්තර මාර්ගංගා. ඒ කියන්නේ සාතව පුඤ්ඤ භාග්‍ය උපදිවේපාකා කියන එක සම්මාදිට්ඨියක් කියනවා. අනාථව ලෝකෝත්තර මාර්ගංගා කියලා තම සම්මාදිට්ඨියක් කියනවා. මේ සම්මාදිට්ඨිය කියන්නේ නිවැරදි දැකීම. නිවැරදිව දැක්නවා නම් ඒක සම්මාදිට්ඨියයි. ඒ කියන්නේ ඒ ගැන ඉතිරියෙන් කියනවා. නිවැරදි දැකන්නේ කොහොමද කියලා. ඒ නිවැරදි දැකීම සම්බන්ධ කර්ම හතර පහක්ම මෙතන මේ දේශනාවට ඇතුළත් වෙලා තියෙනවා. කර්මයේ විපාකයේ නිවැරදිව පිළිගන්නවා. විදර්ශනා ඥාන පිළිගන්නවා එකක් නිවැරදි දැකීමක්. මාර්ග ඥාන පිළිගන්නවා, ඵල ඥාන පිළිගන්නවා, ප්‍රතිවේක්ෂා ඥාන පිළිගන්නවා. ඒ කරුණු පහක් කියලා මෙතන මේ ඉදිරියෙන් කියන්නේ. එතකොට ඊළඟ සඳහන් කරන කොහොමද මානේ සාතව කියන්නේ ලෞකික ලෞකික වූ පුණ්‍ය භාග්‍ය කියන්නේ කින් ඵලගෙන දෙන. උපදේපාක්ඛා කියන්නේ කුසල විපාක මනලව දෙවලව බමලව දෙන දෙන සම්මාදිට්ඨියක් තියෙනවා. ඒ සම්මාදිට්ඨිය හඳුන්වන්නේ අර මුලින් සඳහන් කළ 10 අනිත් පැත්ත. අත්ථෙ දෙන්නම් අත්ථෙ යෙත්තම් අත්ථෙ හොතම් අත්ථෙ සුගත දුක්ඛතානම් කම්මානම් ඵලං විපාකෝ අත්ථය අයං ලෝකෝ අත්ථි පරෝ ලෝකෝ අත්ථි මාතා අත්ථි පිතා අත්ථේ සත්තා ඔබපාතික අත්ථි ලෝකේ සමනබ්බ්‍රාහ්මන සම්මංගතා සම්මා ප්‍රතිපන්නා යෙහිමං ච ලෝකම් පරං ච ලෝකං සයං අභිඤ්ඤා සච්චිකත්වා ඵලෙදින්ති. මේ කීවේ ලෞකික වූ තෙන්ඵලගෙන දෙන්නා වූ ලෞකික සම්පත් උපදවන්නා වූ සම්මා දිට්ඨියයි. එනම් පරිත්‍යාගයේ විපාකයක් ඇති බව පිළිගන්නවා. මහා පින්කම් වල විපාක ඇතැයි පිළිගන්නවා. සමීපයේ තැනක් යමක් පිළිගන්නවා නම් ඒ ආනිසංස ඇතැයි පිළිගන්නවා. කුසල කුසල කර්ම වල
යහපත් අයහපත් විපාක ඇති බව පිළිගන්නවා. සැප දුක් විපාක ඇති බව පිළිගන්නවා. යහා භවයේ ඉතල කුසල කුසල කර්මානෝ මේ භවයේ උත්පත්ති ලැබී ඇති බව ලෝකයේ ගැන පිළිගන්නවා. මේ භවයෙන් මතු භවයකට පරිසම්දිවාතයෙන් යන බව පරලෝක පිළිගන්නවා. මාත පියාට උපස්ථාන පිළිවෙන්නේ අනුසස් පිළිගන්නවා. මාත පියාට නොතලකීමේ ආදීන විපාක ඇති බව පිළිගන්නවා. ලොවෙහි ඕපපාති උපදින දෙවියන් බ්‍රහ්මයන් ඇති බව පිළිගන්නවා. ලොවෙහි බුදුවරු පතේ බුදුවරු සහතන් වහන්සේලා කියන දෙලව පරලෝක සියල්ල දැනගන්නා ලද ඒ ලෝකෝත්තර අධිගමාවදී උතුමන් වහන්සේලා වැඩිහිටියේ කී බව පිළිගන්නවා. මෙන්න මේ දහාකාර වූ පිළිගැනීමද කියනවා ලෞකික වූ තින්පල ගෙන දෙන්නා වූ වගේම සිය මානුෂාදී සුගති සැප ගෙන දෙන්නා වූ සම්මා දිට්ඨිය. දැන් මේ විදිහට සැලකනකොට ඒ අය මේ සම්මා දිට්ඨිය පිහිටාගෙන ඒ පුණ්‍ය ලාභයන් ලබන්න සුදුසු හැටියට තමයි ජීවත් වෙනවා. පරිත්‍යාග කරනවා, මාපින්කම් කරනවා, ජනවත් කිරිනමීම කරනවා, එවාගෙම කුස අකුසලෙන් වැළකීලා කුසා රැස් කරනවා, දෙලෝ ඇතිවා පරල ඇතිවා පිළිගෙන අප්‍රමාදව පින් රැස් කරනවා, එවාගෙම මෞඛ්‍යයන් ඉසිතේ උපස්ථාන කරනවා, දෙවියන් බ්‍රහ්මයන් ඇතිවා තේරුම් ගන්නවා, එවාගෙම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාගේ ගුණස්කන්ධය, සීලස්කන්ධය, ප්‍රඥාස්කන්ධය පිළිගන්නවා. එකේ පිළිගැනීමෙන් ඔහු අප්‍රමාණව කුසල රැස් කරගන්න සමර්ථ වෙනවා. මේකයි පුණ්‍ය භාගය කිවි. මේන් බොහෝ කුසල රැස් වෙනවා. උපදී වේපාකා දීවේ දිව්‍ය මානසාදී සුඛති ලෝකෝත්පත්ති ලැබන්නේ කියන හේතු වෙනවා. මේකට කියනවා සාත්‍රව සම්මාදිට්ඨිය. ඊළඟට අනාස්ත්‍රව ලෝකෝත්තර සම්මාදිට්ඨිය ළඟට තෝරනවා. කතමාතිදීක්කේ සම්මාදිට්ඨිය අනාත්ම ලෝකෝත්තර මග්ගංගා කොගිත්තේ අරි චිත්තස්ස අනාසව චිත්තස්ස අරිය මග්ග සමන්ගෙන අරිය මග්ගම් භාවේතු පඤ්ඤා පඤ්ඤේන්ද්‍රියම් පඤ්ඤා බලං ධම්මේචේ සම්බුද්ධංගෝ සම්මාදිට්ඨි මග්ගංගං අයං උච්චති දෙක්කවේ සම්මාදිට්ඨි අනාසව ලෝකෝත්තර මග්ගංගා මෙන්න ලෝකෝත්තර සම්මාදිට්ඨියේ තෝරන හැටි මානෙනි යම් වෙලාවක සෝවාන් සතරදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඥාන ලැබෙනවා නම් ඒ මාර්ගඥාන මාර්ග චිත්ත අවස්ථාවේදී අපි චිත්තස කියන්නේ මාර්ග චිත්තයක අනාත්ම චිත්තස කියන්නේ කෙලෙස් නැති මේ මාර්ග චිත්තෙත මාර්ග චිත්තෙත තැනත්තාට අරිය මඟ සමන් වෙනෝ කියන්නේ මාර්ග චිත්තෙන් යුක්ත පුද්ගලයාට අරිය මඟන් භාවයතෝ කියන මාර්ග චිත්තෙන් වඩමින් ඉන්න තැනත්තාට චිත්තස ඒකාග්‍රතා චිතේ ඒකාග්‍රතා වගේම පඤ්ඤා පඤ්ඤේන්ද්‍රියං පඤ්ඤා බලං සංධම්මේචේ සම්බොජ්ජංගෝ සම්මාදිට්ඨි මග්ගංගා මෙන්න මේ කියන්නේ ලෝකෝත්තරේ සම්මාදිට්ඨියයි එනම් ඒ සෝවාන් ආදී මාර්ග චිත්තවල තියෙනවානේ ප්‍රඥාවක් පඤ්ඤා පඤ්ඤේන්ද්‍රියයි ඒ කියන්නේ චිතක ආභෝධයේ ගණදීමේ ඉසුරුමත් අර්ථයෙන් ඉන්ද්‍රිය නම් වූ පඤ්ඤේන්ද්‍රියයෙන් තියෙනවා ඒ වගේම මෝහයෙන් යටපත් කරන්න බැරි බලගත් නූලද කියනවා ප්‍රඥාද කියනවා පඤ්ඤා බලය ඒකත් දෙන්න තියෙනවා ඒ වගේම චතුරාර්ය සත්‍ය අවබෝධයේට අංග වශයෙන් පිළිතන ධම්මයේ සම්බුද්ධංගේ නමින් ප්‍රඥාව දෙන්න තියෙනවා ඒ වගේම ආදර්ශයක මාර්ගයේ මාර්ගාංග වශයෙන් පාතින සම්මාදිට්ඨි නම් වූ ප්‍රඥාව දෙන්න තියෙනවා හේතියට ආදි මාර්ගයේ පිහිටියා වූ ප්‍රඥාව තමයි මෙතන අනාස්ත්‍ර වූ ලෝකෝත්තර වූ මාර්ගාංග වූ සම්මාදිට්ඨිය කියන එක තේරුවා. ඊට පස්සේ සඳහන් කරන මෙන්න මේ ලක්ෂණ විතදුමක්. සෝ නිච්ඡාදිට්ඨිය පහනාය වායනති සම්මාදිට්ඨිය උපසම්පදාය. ස්වාස සම්මා වායාමෝ. සෝ සතෝ නිච්ඡාදිට්ඨින් පජාති සම්මාදිට්ඨි උපසම්පදාය නිරති සාස හෝති සම්මා සති ඉති ඉමේ තයෝ ධම්මා සම්මාදිට්ඨින් අනුපරිභාවන්ති අනුපරිවර්තන්ති
සැයතේ ද සම්මාදිට්ඨි සම්මා වායාමෝ සම්මා සති. බොහොම ලක්ෂණ විසඳුමක්. ඒ කියන්නේ මේ ආර්ය මාර්ගඥානයේ කියලා වෙලාවේදී ආර්ය මාර්ගඥානයේ සම්මාදිට්ඨිය කියන්නේ ඒ ආර්ය මාර්ග සම්මාදිට්ඨිය ඇති වෙලාවේ වීර්ය කරනවා නිත්‍යාදුක්ඛය නැති කරන්න ප්‍රහාණය කරන්න සම්මාදිට්ඨිය වැඩි දියුණු කරන්න. ඒක තමයි සම්මා වායාම. ඒ සිටේමයි තියෙන්නේ. ඒ සිටේ තියෙන වීර්යය තමයි සම්මා වායාම. එවැන්ම සෝ සතෝ මිච්ඡාදිට්ඨින් පජාති සම්මාදිට්ඨින් උපසම්පදේ විරති සාත හෝති සම්මා සති. ඒ මොහොතේ ඒ සිටේම තියෙන සතිචෛතකයේ අරගෙන නිත්‍යාදුක්ඛය ප්‍රාණි කරමි සම්මාදිට්ඨියට එළඹී වාසය කරනවා. යුක්තය සම්මාදිට්ඨිය යුක්ත වෙනවා සතිය. ඒකට ඒක කියන සම්මා සති කියලා. මෙන්න මේ ධර්ම තුනේ සම්මාදිට්ඨිය පිරිවරා ගන්න ලැබෙනවා. මෙන්න මේක සම්මාදිට්ඨියේ පුරෝගාමී බව පහදා දෙන එක දේශනාවක්. ඔය වගේම දේශනා පාළියේ කරුණු තේමියට පරක්ම සදාන් කරන්න යෙදුණා. ඒ කියන්නේ සම්මාදිට්ඨි පුබ්බංගමා හෝති කියන දේශනෙන් පටන් ගෙන සම්මාදිට්ඨිය කෙරෙහි කියන කොහොමද? නිත්‍යා සංකල්පේ නිත්‍යා සංකප්ප වශයෙන් දැනගන්නවා. සම්මා සංකල්පයේ සම්මා සංකල්ප වශයෙන් දැනගන්නවා. අන්න සම්මාදිට්ඨිය. ඊළඟ සඳහන් කරන නිත්‍යා සංකල්පය කියන්නේ මොනවද? සම්මා සංකල්ප කියන්නේ මොනවද? ඒ නිත්‍යා සංකල්පනාවකේ කාම සංකප්පෝ, ව්‍යාපාද සංකප්පෝ, විහිංසා සංකප්පෝ මේ පංච කාම සංසර්ගයන් මෙහි ක්‍රීමක් නැත්නම් හිත යෙදීමක් තියෙන ඒක මිත්‍යා සංකල්පනාවක්. ව්‍යාපාද කාමයේ සිතක් පවතිනා නම් ඒක මිත්‍යා සංකල්පනාවක්. හිංසාකාරී සිතක් පවතිනා නම් එතන පවතින්නේ මිත්‍යා සංකල්පනාවක්. මෙන්න මේක මිත්‍යා සංකල්පනාවයි. සම්මා සංකල්පනාව කොටස් දෙකකින් ආරවණයෙන් තෝරනවා. එනම් ලෞකික වූ ශාස්ත්‍රය වූ පුණ්‍ය භාග්‍ය වූ ජීවමානසාරී සප ගෙන දෙන්නා වූ සම්මා සංකල්පයක් තියෙනවා. ලෝකෝත්තර වූ මාර්ගාංග වූ අනාත්ම වූ සම්මා සංකල්පයක් තියෙනවා. ඊළඟ තෝරනවා ඒ ලෞකික වූ තිල්පල ගෙන දෙන්නා වූ එවැගේම ජීවමානසාරී සම්පත් කිනේස පවත්නා වූ සම්මා සංකල්පයේ කුමක්ද? නෙක්ඛම්ම සංකප්පෝ අව්‍යාපාද සංකප්පෝ අවිහිංසා සංකප්පෝ. නෙක්ඛම්ම සංකප්පෝ කියන්නේ විතරම දල්තිල් බණ භාවනා කරමින් අකුසල් නැති කරන්න පුරුදු වෙනවා, නිවන් අරමුණු කරනවා. නිවන් සඳහා කුසල් පාරමී පුරනවා. මේක නෙක්ඛම්ම සංකප්පෝ. දානයක් දෙනකොට ඒ දානයක් දෙන වෙලාවේ සබන් විශේෂේ ලෝභ දෝෂ මොහ තුලින් කෙරෙන සමාහිත නික්මෙනවා. ඒකත් නෙක්ඛම්මයක්. එවැනිම තමයි නිවන් සුව පතනවා ඒක නෙක්ඛම්මයක්. සතරපාය නිදෙන්න පතනවා ඒක නෙක්ඛම්මයක්. මේ වාගේ අකුසල් වලින් නිදෙන්න එවැනිම සතර ගමනින් නිදෙන්න යම් කිසි සංකම්පනාවක් තියෙනවා ඒකට කියනවා නෙක්ඛම්ම සංකල්පනාව. අව්‍යාපාද සංකල්පනාවේ මෛත්‍රී වැඩි වෙනවා. අවිහිංසා සංකල්පනාවේ කරුණා වැඩි වෙනවා. එතකොට මෛත්‍රී සාගත විචාරකයේ අව්‍යාපාද සංකල්පනාව කරුණාසාගත විචාරකයේ අවිහිංසා සංකල්පනේක මේ තුනම ලෞකික වශයෙන් ජීවමානුෂාදී සැපගෙන දෙන්නා වූ පින්ඵලගෙන දෙන්නා වූ සම්මා සංකල්පයයි. ඒ කියන්නේ ඒ සම්මා සංකල්පයේ කියනවා නම් පුජ්‍යලයා සීලවන්ත වෙනවා, ශ්‍රද්ධාවන්තත් වෙනවා, ත්‍යාගවන්තත් වෙනවා, ධර්මාඥානෙ සුතවන්තත් වෙනවා, භාවනාඥානෙ ප්‍රඥාවන්තත් වෙනවා, පාපයට ලැජ්ජා බය ඇති කෙනෙක් වෙනවා, ඕ මෙලව පරලෝ ජයගන්නෙක් බවට පත් වෙනවා. මේක සම්මා සංකල්පනාවේ ලැබෙන විශේෂ අනුසංශයක්. ඊළඟට ලෝකෝත්තර සම්මා සංකල්පයේ තෝරන බුදුරජාණන් වහන්සේ යාකෝ භික්ඛවේ අවේ චිත්තස අනාසව චිත්තස අරිමග්ග සමංගිනෝ අරිමග්ගම් භාවේතෝ නිච්ඡා සංකප්පා තක්කෝ විතක්කෝ සංකප්පෝ අපන ව්‍යාපන චේතසෝ අභිනිරෝපන වචි සංකාරෝ. මෙන්න මෙහෙම තෝරනවා ලෝකෝත්තර සම්මා සංකල්පනාව. ඒ කියන්නේ ආර්ය මාර්ගයේ වඩන ආර්ය මාර්ගයේ යුක්ත පුජ්‍යලයාගේ සිතේ පාළ වෙනවා
ඒ ලෝකෝත්තර අරමුණට හිත නම්වන සක්කෝ කියන හිත ඔය පද තේ යොක්කගෙන කියෙන්නේ ඒක අර්ථය සක්කෝ විතක්කෝ සංකප්පෝ තුනම එකට සමාන තේරුම හිත නම්වනවා. ඒ වගේම අප්පනා ව්‍යප්පනා චේතසෝ අභිනිරෝපණ ඒ කියන්නේ අරමුණට කුතල් අරමුණට නිවන් අරමුණට යොමු කරනවා පමුණුවනවා. වචී සංඛාරෝ එවැනි වචන කතා කරන්නත් මේක තමයි පුරෝගාමි වෙන්නේ. ඒකට තමයි මෙතන කියන්නේ අනාස්රවෝ ලෝකෝත්තරෝ මාර්ගාංගෝ සම්මා සංකල්පනාව. එනම් සතර මාර්ගිතේ යෙදෙනා වූ විතරක ඡයිතකය. ඒ විතරක ඡයිතකයෙන් කියන්නේ කුසල් චිත නැත්නම් මේ මාර්ගිතේ අරමුණට යොමු කරගෙනවා. අරමුණට නම් වෙනවා. අරමුණට අභිනිරෝපණය කරනවා. ඒක තමයි මේ කියන්නේ ලෝකෝත්තර සිතේ තියෙන සම්මා සංකල්පනාව. ඊළඟට දේශනා කරනවා ඒ මේ මිච්ඡා සංකල්පනාව නැසඳ සම්මා සංකල්පන උපදවන්න ඒ සිතේ පහළ වෙනවා වීරිය. ඒකට කියනවා සම්මා වායාම. ඒ මිච්ඡා සංකල්පනාව නැසමින් සම්මා සංකල්පනාව උපදවනවා සිහිය. ඒකට කියනවා ලෝකෝත්තර සම්මා සතිය. මෙන්න මේ ධර්ම තුන එක්කත් වෙලා අර සම්මා සංකල්පනාව පිරිවරා ගන්නවා. මේකයි දෙවෙනි ඡේදයෙන් හඳුන්වන්නේ. ඊළඟ තුන්වෙනි පදයෙන් හඳුන්වනවා සම්මාදිට්ඨිය පෙරතු වෙනවා. සම්මාදිට්ඨිය පෙරතු වෙන්නේ කොහොමද? මිච්ඡා වාචා වශයෙන් තෝරා ගන්නවා. සම්මා වාචා වශයෙන් තෝරා ගන්නවා. මිච්ඡා වාචා කියන්නේ මොකක්ද? මුසාවාද, පිටල වාච, පරිසවාච, සම්පප්පලාප මේ හතරක්. සම්මා වාචා කියන එක තෝරනවා. සම්මා වාචා කොටස් දෙකකට බෙදෙනවා. ලෞකික වූ, සින්පල ගෙන දෙන්නා වූ, දිවමානුෂාද සප සම්පත් ගෙන දෙන්නා වූ සම්මා වාචාවක් තියෙනවා. ලෝකෝත්තර වූ, මාර්ගාංග වශයෙන් පවත්නා වූ අනාසරණ සම්මා වාචාවක් තියෙනවා. ඒ ලෞකික වූ, සින්පල ගෙන දෙන්නා වූ, සුගති ලෝක උත්පත්තිය ගෙන දෙන්නා වූ සම්මා වාචාව නම් කුමක් දෙකිනේක තෝරනවා? මුසාවාදයෙන් වළකිනවා. හිසන වාචෙන් කියන්නේ හේලාම්බස් කියනෙන් වළකිනවා. හිස් වචන කියනෙන් වළකිනවා, පරස වචන කියනෙන් වළකිනවා. මෙන්න මේ හතරෙන් වළකිනා සත්‍ය වචන කතා කරනවා. සමගින් ගම්වන්න වචන කතා කරනවා. මුරුදුලොක් මෛත්‍රී සාගත වචන කතා කරනවා, නොතිස් වචන කතා කරනවා. මෙන්න මෙහෙම වචනේ සංවර කර ගැනීම ලෞකික වශයෙන් දෙයිපල ගෙන දෙන්නා වූ දිවමානුෂාගේ සම්පත් පිණිස පවත්නා වූ ලෞකික සම්මා වාචාවයි. ලෝකෝත්තර සම්මා වාචාව කියන්නේ මෙතන ඒ මාර්ගසිතේ මාර්ගේ වඩන්නාගේ සිතේ පහළ වෙනවා මිච්ඡා වාචාවෙන් වැළකීමේ ආරති විරති ප්‍රතිවිරති හේරමණි. මෙන්න මේ තේරුමින් කියවෙන පරිද්දෙන් ඒ මිච්ඡා වාචා කවදාකවත් සිදු නොවන හැටියට ඒ සිතෙන් වැළකීමේ විරති ඡායිතේ පහළ වෙනවා. ඕකට කියනවා සම්මා වාචා කියලා ඡායිතිකය. ඒකෙත් ඡායිතිකේ පහළ වෙනවා. එතකොට එතන ඒ සම්මා දිට්ඨියයි සම්මා වායාමයයි සම්මා සතියයි තුන්දෙන එකතු වෙලා මේ ක්‍රියාවලිය සිද්ධ කරනවා. ඒ සම්මා වායාමි දෙගෙන මිච්ඡා වාචාව නැතිකරන්න සම්මා වාච උපදවන්න උත්සාහවන්ත වෙන එක සම්මා සම්මා වායාමයයි. එවැනිම සම්මා සතියේදීගෙන ඒ මිච්ඡා වාචාව යටපත් කරලා සම්මා වාචාව ඇති කර ගන්නවා. එතන වෙදිත ජායකයේ පිටුවා ගන්නවා. ඒක සම්මා සතියයි. මේ තුන් දෙන එකතු වෙලා සම්මා සංකප්ප කියන මාර්ගාංගය පෝෂණය කරනවා වට කර ගන්නවා. ඊළඟ තුන් වෙනි ඡේදයෙන් දේශනා කරනවා සම්මා විච්ඡේ පෙරට කොටගෙන නිත්‍යා කර්මාන්තේ නිත්‍යා කර්මාන්ත වශයෙන් තෝරගන්නවා. සම්‍යක් කර්මාන්තේ සම්‍යක් කර්මාන්ත වශයෙන් තෝරගන්නවා. නිත්‍යා කර්මාන්තේ කියන්නේ ප්‍රාණඝාතය, අදින්නා ගානය, මිත්‍යාචාරය. මේ තුන. සම්මා කම්මන්තේ කියලා සඳහන් කරනවා පොරද්දයකට. එහෙනම් ලෞකික වශයෙන් කින්පල ගෙනගෙන සුගති ලෝකෝත්පත්තියේ ගෙනගෙන සම්මා සම්මන්තියක් තියෙනවා. ලෝකෝත්තර මාර්ගිතේ සම්මා සම්මන්තියක් තියෙනවා. ලෞකික වාචයෙන් තියෙන සම්මා සම්මන්තිය නම් ප්‍රාණඝාතයෙන් වැළකීලා සීල සත්‍යයන්ට අධේ දෙනවා. අදින්නාදානෙන් වැළකීලා අවංක භාවය පුරුදු කරනවා.
එවැගේම මිත්‍යාචාරයෙන් වැළකීලා පිරිසුදුව සීලාචාර සම්පන්න වෙනවා. මේ කාරණා තුන ලෞකික වාසයෙන් පිළිපලගෙන දෙන්නේ සුගති ලෝකෝත්පත්තියේ සැපගෙන දෙන්නේ ලෞකික සම්මා සම්මන්තියයි. ලෝකෝත්තර සම්මා සම්මන්තිය නම් ආරි මාර්ගයේ වඩන්නෙකුගේ සිතේ පහළ වෙනවා. එමේ කයි සිදුවෙන අකුසල් තුනෙන් වැළකීම නම් වූ සම්මා සම්මන්ත විරතිචාජිකේ පහළ වෙනවා. ඒක තමයි ලෝකෝත්තර සම්මා සම්මන්තිය. ඒ අවස්ථාවේදී මිච්ඡා කර්මාන්තේ නැති කරනු පිණිස සම්මා කර්මාන්තේ උපදවනු පිණිස වීර්ය පහළ වෙන එක සම්මා වායාමයයි. එවැන්නේ මිච්ඡා කර්මාන්තේ නැති කරමින් සම්මා කර්මාන්තේ දෙලෙමේ සිටිනවා කවුද සිහියේ ඒක සම්මා සතියයි. මෙසේ සම්මා දිට්ඨියෙන් සම්මා වායාමයෙන් සම්මා සතියෙන් අර සම්මා කම්මන්ත කියන මාර්ගාංගය පිළිවරා ගන්නවා. ඊළඟ හතරවෙනි වාරයේ කියවෙනවා සම්මා ආජීවය ගැන. ආර්ය මාර්ග චිත්තයෙහි සම්මා දිට්ඨිය පෙරටු වෙනවා කියලා සදාන් කළ සදාන් වෙනවා. මිච්ඡා ආජීව වශයෙන් දැනගන්නවා. සම්මා ජීවේ සම්මා ආජීව වශයෙන් දැනගන්නවා. මිච්ඡා ජීවේ කියන්නේ කොමක්ද? භික්ෂුන් වහන්සේලාගේ පැත්තෙන් එතන හඳුන්වලා කියන්නේ. දැන් ගෘහස්ථයන් තුන නම් මිච්ඡා ජීව ප්‍රීතියක් තියෙනවා. ප්‍රාණඝාතයෙන් ජීවත් වීම, අදින්නාදාමෙන් ජීවත් වීම, මිච්ඡාචාරයෙන් ජීවත් වීම, බොරු කීමෙන් ජීවත් වීම, එවැගේම කේලාම්බක් කීමෙන් ජීවත් වීම, පරිස වචන කීමෙන් ජීවත් වීම, හිස් වචන කීමෙන් ජීවත් වීම කියලා කරුණු හතක් තියෙනවා මුලින්. ඊළඟට තන අධර්ම වෙලඳාම කරද. ඒ කියන්නේ වහල් වෙලඳාම, මත්පිනිස සතුන් වෙලඳාම, අවියාවද වෙලඳාම, මද්ද්‍රව්‍ය වෙලඳාම, විචාරක වෙලඳාම කියලා. තවත් ඔය වගේ යම් යම් ජීවත් වීම සඳහා යම් යම් කුසල් කරනවා නම් ඔක්කොම මිච්ඡා ජීව. ඒ වයින් සම්පූර්ණයෙන් යුක්ත නම් ඒක තමයි මිච්ඡා ජීව. සම්මා ජීව කියන්නේ ලෝකෝත්තර මේ ලෞකික සම්මා ආජීවයයි ලෝකෝත්තර සම්මා ජීවයයි දෙකක් තියෙනවා. ලෝකෝත්තර වික්ෂුණාචලගේ පැත්තෙන් තියෙන මිච්ඡා ජීව එතන කියෝන්නේ මෙහෙමයි. කුහන ලපන නේමිතකත නිත්‍යජකත ලාභේන ලාභං නිදිපින්සනතා කියලා කරුණු පහක් තියෙනවා. කුහන කියන්නේ මිනිසුන් විශ්මයට පත් කරනවා. නැතිුණා දුවේ. ලපන කියන්නේ මිනිසුන්ගේ යමක් සිව්පතේ ලබන්නේ සාතු වශයෙන් සකස කරනවා. නිත්‍යජකත කියන්නේ උකම උදාහරණ කියන්නේ සිව්පතේ ලබන්න උත්සාහවන්ත වෙනවා. නිත්‍යජකත කියන්නේ මිනිස්යාන දුක්කරොත් කියලා යමක් ලබා ගන්නවා. ලාභේ ලාභ නිදිකින්සනතාවේ තමන්ගේ ලැබෙන දේ දිහයන්ට දේලා දිහයන්ගෙන් අලුත් වටිනා දේවල් ලබාගෙන ජීවත් වෙනවා. ඔය වාගේ කියනවා භික්ෂුන් වහන්සේලාට නිච්ඡා ජීව ක්‍රම පහ. ඒ ඔක්කොම නිච්ඡා ජීව. සම්මා ආජීව දෙකට බෙදෙනවා ලෞකික සම්මා ආජීව ලෝකෝත්තර සම්මා ආජීව කියලා. ලෞකික සම්මා ආජීවේ නම් මේ කියන නිච්ඡා ආජීවයෙන් සම්පූර්ණයෙන් වැළකී ධාර්මිකව ජීවත් වීම. ගිහි බෞද්ධයන තමන්ගේ ජීවත් වීම සඳහා කයින් වචනින් කිසිම අකුසලයක් නොකර හැරීම. ධර්මයේ වැරදි වෙනදාම් පිළිගන්නවා තවත් තවත් ක්‍රම වලින් මිච්ඡා ආජීව කරනවා නම් ඒ සියල්ලෙන් වැඩි කියලා ධර්මයෙන් තෙමින් උපයා සපයා ගන්න දේ ජීවත් වීම ලෞකික සම්මා ආජීවයයි. ඒ ලෞකික වශයෙන් දී මානුෂාදී සැපගෙන දෙන කුණපලගෙන දෙන සම්මා ආජීවයයි. ලෝකෝත්තර සම්මා ආජීවය නම් මෙතන කියවුනේ ඒ සෝවාන් ආදී මාර්ග සිත් වඩන්නෙකුගේ සිතේ පහළ වෙන මිච්ඡා ආජීව කියන මෙයින් වැළකුණු සම්මා ආජීව ඡායිතක ධර්මයයි. ඒක සම්මා ආජීව නමින් දින් වේලුවා. එහෙම සම්මා වාචා, සම්මා සම්මන්ත, සම්මා ආජීව කියලා තුනක්ම තියෙනවානේ මාර්ගාංග. ඒ තුනේ ඒ විදිහටම හඳුන්වනවා. ඊළඟට මේ සම්මාදිට්ඨිය ඇති පුණ්‍යවන්තයා ඥානවන්තයා අර මිච්ඡා ආජීවයේ රතන පිළිස සම්මා ආජීවයේ ලබන පිළිසත් වීර්ය වැඩෙනවා. ඒක සම්මා වායාමයයි. එවැන්නේම මිච්ඡා ආජීවයේ නැතනේ සම්මා ආජීවයේ පත්වෙන සඳහා අතිහි ප්‍රවත්තන එක සම්මා වායාමයයි. යන සම්මා දිට්ඨි සම්මා වායාම සම්මා සති කියන තුනෙන් සම්මා ආජීවය පිළවරා ගන්නවා එකතු වෙනවා මිශ්‍ර වෙනවා. දැන් මෙතන කරුණු පහක් හේලෙද කියුණා. ඊළඟට දේශනා කරන බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨියට සම්මා සංකල්පය සෑහෙනවා. සම්මා සංකල්පයට සම්මා වාචාව ගැළපෙනවා.
සම්මා වාචාවට සම්මා කම්මන්තය ගැලපෙනවා. සම්මා කම්මන්තය සම්මා ආජීව ගැලපෙනවා. සම්මා ආජීවයට සම්මා වායාම ගැලපෙනවා. සම්මා වායාමයට සම්මා සති ගැලපෙනවා. සම්මා සතියට සම්මා සමාධිය ගැලපෙනවා. සම්මා සමාධියට සම්මා ඥානය ගැලපෙනවා. සම්මා ඥානයට සම්මා විමුක්තිය ගැලපෙනවා. මෙයින් අටක් සෝවාන් ආදී යත මාර්ගඵලාදීන්ටයි. 10 රහතන් වහන්සේටයි. ඊළඟට සඳහන් කරනවා වැඩගත් පාඩම් පෙළක් අන්‍යයන් තමයි චත්තාරීසක මහා චත්තාරිය කියන පදයට සම්බන්ධ කාරණා ටික කියන්නේ. කියන එක දැනත් ඒවා පහදන්න. කොහොම සංකේතයෙන් මේ හඳුන්වන්නේ? මේ සාකච්ඡාවේදී වතාවකට පැහැදිලි කරගන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ලෝකෝත්තර මාර්ගිතී සම්මාදිට්ඨියගෙන ප්‍රඥාව පෙරකු වෙනවා ඉස්සරහට මුලින් පිහිටනවා. ඒ සම්මාදිට්ඨිය ඒ මිත්‍යාදිට්ඨිය මේකයි කියලා මුලින් දැනගෙන ඒ සම්මාදිට්ඨිය නිසා මිත්‍යාදිට්ඨිය ප්‍රහාණය කරනකට නිජ්ජරණය කරනවා කියලා නිජ්ජරති. එතකොට ඒක නතනවා. මිත්‍යාදිට්ඨිය නතනවා. එයාගේ මිත්‍යාදිට්ඨිය නිසා තියෙන යම් අකුසල ධර්ම ඒ ඔක්කොම නතනවා. සම්මා දිට්ඨිය නිසා අනේක විද කුසල සම්භාරයක් උපදවනවා. ඔන්න ඒක තේරුම. එවාගෙම සම්මා සංකල්පනාව තියෙන ඒ ආරි මාර්ගලාභී තැනැත්තා මිත්‍යා සංකල්පනාව සම්මා සංකල්පනාව තියෙන තැනැත්තා මිත්‍යා සංකල්පනාව නැතනවා. එවාගෙම මිත්‍යා සංකල්පනාව නිසා ඇති වෙන මේ අකුසල ධර්ම සියල්ල විනාශ කරන නැතනවා. ඉදිරියට කියලා කියන්නේ ඊළඟට සම්මා සංකල්පය නිසා අනේක අප්‍රමාණ කුසල ධර්මයන් ගොඩනගා ගන්නවා. මොන දෙවෙනි සියලුම ඊළඟ සම්මා වාචා තියෙන ආරි මාර්ගලාභී පුණ්‍යවන්තයා මිත්‍යා වාචාව නැතනවා. මිත්‍යා වාචා නිසා පහළ නැතින අනේක වේල අකුසල් සියල්ල නැතනවා. එවැගේම සම්මා වාචාව නිසා අප්‍රමාණ කුසල ධර්මයන් රැස් කරනවා. ඉන්න හතරින් වාරි දිගෙනවා. සම්මා කම්මන්තේ නිසා මිත්‍යා කම්මන්තේ නිජ්ජරණය වෙනවා නැතෙනවා. එවැගේම ඒ මිත්‍යා කර්මාන්ත නිසා යම් අකුසල් පහළ වෙන තිබුණ නම් ඔක්කොම නැතෙනවා. එවැගේම සම්මා කම්මන්තේ නිසා ප්‍රමාණ කුසල ධර්මයන් ගොඩනගා ගන්නවා. ඊළඟට මේ සම්මා ආජීවය කියන තැනත්තා මිත්‍යා ආජීවේ නැතෙනවා. එතෙම මිත්‍යා ආජීව නිසා හට ගන්න තියෙන මේ කුසල ධර්ම සියල්ලම නැතනවා. සම්මා ආජීව නිසා ප්‍රමාණ කුසල ධර්මයන් ගොඩනගා ගන්නවා. මිත්‍යා වායාමයේ තියෙන මේ සම්මා වායාමයේ තියෙන කෙන මිත්‍යා වායාමයේ නැතනවා. මිත්‍යා වායාම නිසා ඇතිවෙන තියෙන මේ කුසල ධර්ම සියල්ලම නැතනවා. සම්මා වායාම නිසා අනේක ප්‍රමාණ කුසල ධර්ම කරනවා. එවගේම සම්මා සතිය නිසා මිත්‍යා සතිය නැතෙනවා. මිත්‍යා සතිය නිසා ඇති වෙන අකුසල් සියල්ලත් නැතෙනවා. සම්මා සතිය නිසා ප්‍රමාණ කුසල ධර්මයන් ගොඩනගා ගන්නවා. සම්මා සමාධිය නිසා මිත්‍යා සමාධිය නැතෙනවා. සම්මා සමාධිය නිසා මිත්‍යා සමාධිය නිසා උපදින තියෙන සීලම අකුසල ධර්මයන් නැතෙනවා. සමාධිය නිසා ප්‍රමාණ කුසල ධර්මයන් රැස් කර ගන්නවා. මේ වාගේ සම්මා ඥාන සම්මා විමුක්ති නිසා හේ සම්පත් එසේම සිද්ධ වෙනවා. මෙතන සාධාරණ වෙනවා අකුසල පැත්තෙන් විශ්වාස. කුසල පැත්තෙන් විශ්වාස තියෙනවා. ඒ කියන්නේ එක්කාසු පොත තමයි මහා චක්කාරීසක කියලා සඳහන් කරන චක්කාරීසක සතරෙහි තියෙන එකයි. ඒකත් අන්තිමට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉතිකෝ දිච්චේ දස කුසල පාක්කා දස අකුසල පාක්කා මහා චත්තාරීසක ධම්මපරියෝ පරියායෝ නාමයන් පවත්තිතෝ අප්පතිවත්්‍යෝ සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මානේනවා බ්‍රහ්මනාවා කේරිතවා ලෝකත්මි. මානේ මෙතන කුසල පැත්තේ විශ්වකොත් අකුසල පැත්තේ විශ්වකොත් ධර්ම කොටස් සඳහන් වෙනවා. මේක කියන්නේ මහා චත්තාරීසක ධර්මපරියාය කියලා. ධර්මපරියාය කියන්නේ ධර්ම දේශනාව. එනේ කිසිම ශ්‍රමණක් දාහන ජීවී මාන බ්‍රහ්මාදී කෙනෙකුට පවත්න්න බැරි දෙයක් කෙනෙක් උනාට කියන සදාන් කරන අන්තිමට මේම සාහිතියක් දෙනවා. මානේ යම් කිසි කෙනෙක්
ශ්‍රමණ බ්‍රාහ්මණ ආදී යම් කිසි කෙනෙක් මේ කියන චක්කාලීත ආකාරය නැත්නම් චක්කාලීත මහා චක්කාලීතක ධර්ම දේශනාව ප්‍රතික්ෂේප කරන්න හේතුව ඕත කර්මයිතව ඕත චෝදනා එල්ල වෙනවා 10ක් දැන් යම් කිසි දෙයකින් කියනවා සම්මාදිට්ඨිය ගරහක ගරහනාන සම්මාදිට්ඨිය නෙමෙයි කියන ප්‍රතික්ෂේප කරනවා නම් ඔහු මිත්‍යාදිට්ඨිය පිළිගන්නේ ඔහු මිත්‍යා දෘෂ්ටිය ඇති ශ්‍රමණ බ්‍රාහ්මණයන් පූජා සත්කාර කරන්නේ එයින් ඔහුට නින්දාවක් ලැබෙනවා ඔය වගේම සම්මා සංකල්පයේ ප්‍රතික්ෂේප කරනවා නම් ගරහනාන ඒ තැනැත්තා මිත්‍යා සංකල්පනාව ගෞරව කරන්නේ මිත්‍යා සංකල්පනාව ඇති ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට පුදු සත්කාර කරන්නේ එයින් ඔහුට චෝදනා ලැබෙනවා මේ වාගේ කරුණු 10කින්ම ඔහු චෝදනා ලබන්නේ කෙනවා කියන අන්තිමට දේශනා කළ මෙන්න මේ වැදගත්ය අපි මේ වැඩේ වාසය කළ උක්කලාචර ජනපදයේ වස්සෝත භඤ්ඤෝති කියලා තාපසුරු දෙන්නේ වස්සෝත භඤ්ඤෝති වස්සෝ කියලා ඔහුගේ නම භඤ්ඤෝති කියන්නේ ඒ අනිත් එකනාගේ නම උක්කලා කියලා ජනපදයක් කියන එක ඇත්ත වශයෙන් කියනවා නම් බුරුම රට කියලා හඳුන්වන්න පුළුවන් බුරුම රටේ කියනවා ඒ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩි සිටි කාලෙත් අර තපස්සු බල්ලුක කියලා දෙන්න හිටියේ උක්කලා ජනපදයේ එක මින්ජාටම සම්බන්ධ භූමියක්නේ එනිසා ඒ ප්‍රදේශයේ අදත් තව හඳුන්වනවා මේ මියා උක්කලා කියලා. ඉතින් ඒ වාගේ වෙන්න පුළුවන්. එහි ඉඳලා කියනවා වස්සෝච භඤ්ඤෝච කියලා තාපසුරු දෙන්නේ. මේ තාපසුරු දෙන්න යෙතෙනිසු දෙපි. එමනවාද? අහේතුක වාදා, අතිකේ වාදා, නත්තික වාදා. ඒ කියන්නේ කිසියෙම හේතුවක් නැහැ සත්‍යෝග්‍ය පිරිසුදු වෙන්න. ඒ කියන්නේ බුදු උරුපතේ බුදු රාහතන් වහන්සේලා ආර්යයන් වහන්සේලා පහළ වෙන්න කිසිම හේතුවක් නැහැ. කියලා හේතුව පිළිගන්නේ නැහැ. නාස්තික වාදී කියන්නේ මේ අකිදේ වාදී කියන්නේ කිසිම කර්මයක් සිද්ධ වෙන්නේ නැහැ. මොනතරම් අයහකර්ජය කළත් කර්මයක් නැහැ. යහකර්ජයක් කළත් කර්මයක් නැහැ කියලා හිතනවා නම් ඒක අකිදේ දෘෂ්ටිය. කොච්චර යහපත්ජයක් කළත් අයහපත්ජයක් කළත් විපාකයක් නැහැ කියලා ගන්න. ඒකත් කියනවා නාස්තික දෘෂ්ටිය කියලා. එතකොට අහේතුක නාස්තික අකිරිය කියන මේ දෘෂ්ටි තුනේ තුන්දෙනාගේ තිබුණා දෙන්නගේ තිබුණා. සමහර කෙනෙක් ඔය තුනේ එකක් පිළිගන්නවා. සමහර කෙනෙක් දෙකක්, සමහර කෙනෙක් තුනක්. මේ තුනම මේ අත්ෝ පිළිගත්තා. නැත්තම් ප්‍රකාශ කළා ඒවා තමයි හිතන්නේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ අය සංසාර කාණුකෝ කියලා. මහා සංසාර සාගරයේ දැමලා තියෙන කණුහා සමානයි කවදාකවත් අපරිණ ඉතිවෙන් ලැබෙන්නේ නැහැ ඒ ඇති කියන එක තෝරනවා ඒ තරම් නිසදුතු ගන්නා වූ අය පවා මේ කියන මේ චත්තාරීසක ධර්ම දේශනේ ප්‍රතික්ෂේප කරුවේ නැහැ ඒ ඇත්තෝ නිඳාවත භයෙන් චෝදනාවත භයෙන් ගර්හවත භයෙන් කිය මේ දේතුන් වාසේ මහා චත්තාරීසක සූත්‍රයේ හිමාවට පත් කළා එතෙන් විසුන් වාසේනා බලවත් ගෞරවයෙන් දොස් නගා සාදුකාර දීලා දේශනය පිළිගත්තා. දැන් මේ කියෝනේ මහා චත්තාරීතක සූත්‍රයේ තියෙන අභ්‍යන්තරයේ කෙටි හැඳින්වීමයි. දැන් අපි සලකා බලන්නට ඕනේ බෞද්ධයන් වශයෙන් අපි සෑම දෙනාව පතන්නේ නිවන් සුවය. දෙවලෝ යන්නත් පතන්නේ ඇති. නමුත් බෞද්ධයා දරුවන් කරම යන්නේ සතර දුකින් නිදී නිවන් සුව ලබන්නට බුද්ධ රත්නේ සරණ යමි ධර්ම රත්නේ සංඝ රත්නේ සරණ යමි කියලා. ඒක නියම තේරුම ඒකයි. සතර දුකින් නිදෙන්නේ නිවන් සුව ලබන්නයි දරුවන් සරණ යන්නේ. ඒසා බෞද්ධයන් තමයි සෑම කටයුත්තක්ම නිවන් ප්‍රේත කරන බැරි එය නිර්වාණ ගාමිනී කුසල් මාර්ග පත් වෙනවා. ඒ තැන්වල පහළ වෙන සම්මා දිට්ඨිය, සම්මා සංකල්පනාව, සම්මා වාචා, සම්මා සම්මත, සම්මා ජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මේ අටම පහළ වෙනවා. එතකොට දැන් අපි සලකා බලන්නට ඕනේ මේවා මේ ඈත ගොඩාක් ඈත කියන ඒවා නෙමෙයි. වනාන්තර ගතේලා හොයන්න තියෙන දේවල් එහෙම නෙමෙයි. දිසා විදිසා හොයන්න තියෙන දේවල් නෙමෙයි. මේවා අප ළඟම තියෙන දේවල්. දැන් අපි සලකා බලමු අපේ సంతාන තුළ මේ ලෞකික වශයෙන් මෙම ආර්ය අෂ්ටාංග මාර්ගයේ පහළ වෙන්නේ නැහැ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ පහළ වෙනකොට ලෞකික වශයෙන් අපට ඒ නිත්‍යා මාර්ග ඒ මොහොතේට ඉවත් වෙනවා. දැන් අපි ternary සරණ ගියානේ බුද්ධ සරණං ගච්ඡාමි ආදී වශයෙන් ternary සරණ ගියා. නමස්කාර පාඨය කිව්වා. ශික්ෂා පද පාඨ කිව්වා. එවා මෙහෙම බුදු ගුණ කියනින් මං ආගමේ පූජා කළා.
ඒ මොහොතේ අපේ සිතේ පහළවන්නේ ඇත්තටම සෝමනස්ස සාගත ඥානෙ යුක්ත කුසංසිතේ විතේවි බොහෝතේ ඒ සිතේ තියෙනවා නේද ප්‍රඥාව තියෙනවා එනම් පිළිගැනීම තියෙනවා අපි මේ නමස්කාර කරන්නේ බුද්ධ රත්නයටයි අපි මේ පෙරවල් සරණියන්නේ රත්නත්‍රයේ පිළිබඳවයි අපි මේ සමාදන් වන්නේ සුගති මේ ස්වර්ග මොහොත සැපේ පිණිස පවත්නා සීලයයි අපි මේ පූජා සත්කාර කරන්නේ නවාරහාදී අනන්ත ගුණ ඇති බුද්ධ රත්නයටයි ඒකෝ තමයි සිතේ පහළ උදාරි සම්මාදිට්ඨිය අන්න ලෞකික සම්මාදිට්ඨිය සාතවෝ සාතවා පුඤ්ඤ භාග්‍යා උපදේපක්කා ඒ මේ සම්මාදිට්ඨියකට සිල් පළගෙන දෙනවා දිව මානුෂාදී සම්පර්ජන දෙන සම්මාදිට්ඨිය ඒ වගේම අපේ මොහොතේදී ඒ කුසලක්‍රියා සඳහා සිත යොමු කළානේ ඒ කුසලක්‍රියා සඳහා යොමු කළා යොමු කරනවා අපේ සිතේ පහළ වෙනවා නෙක්ඛම් සංකල්පනාවක් අව්‍යාපාද සංකල්පනාවක් අමින්සා සංකල්පනාවක් තුනම පහළ වෙනවා අපි මේ කුසල් කරන්න කරන්න නැත්නම් කුසල් සිතක් පහළ වෙන්න වෙන්න අපේ සිත අකුසලෙන් නික්මෙනවා අන්න නෙක්ඛම් සංකල්පනාව එවා මේ අපේ සිතේ මෙත් සිත පහළ වෙනවා කර්මතාවක සිත් පහළ වෙනවා අන්න සම්මා සංකල්පනා දැන් මෙතන අපට පහළලා තියෙනවා ඒක අපට පින්පල ගෙනදෙන සුගති සම්පත් ගෙනදෙන ලෞකික සම්මා සංකල්පනාවයි දැන් අපි මේ වෙලාවේ නමස්කාරය කිව්වා ඉතින් මේ සමාදන් වුණා පිටිකාපද කියෙව්වා බුදුගුණ කියෙව්වා එතකොට අපි මේ වචන මුසාවාදයෙන් තොරයි හේනම් බසින් තොරයි තර්ක බසින් තොරයි හිස් බසින් තොරයි ඒ වෙලාවේ වචන සත්‍ය වචනයි. ඒ වෙලාවේ වචන කාටත් හිතසුව පිණිස පවත්නා සම්පදන් වන්න වචනයි. මේ මොහොතේ අපේ වචන මෛත්‍රියෙන් කරුණාවෙන් කුසලසිතෙන් මුරුදු වචනයි. ඒ වෙලාවේ වචන සුගතියේ නිවනට උපකාර වෙන නොසිස් වචනයි. මෙන්න සම්මා වාචා. මේක අපට පින්පල ගෙනදෙන සුගති සම්පත් ගෙනදෙන තුන්වෙනි මාර්ගාංගයයි. ඒ වගේම දැන් අපි මේ මොහොතේදී සිය නිවසින් ආවා. ඒ වගේ පූජනීය ස්ථානයට ඇතුල් වෙනකොටම වාහනින් බහලා සාගමනින් ආවා. මේ එන්නේ පූජනීය ස්ථානයට. ඒ එනකොට බොහෝතෙන් ගන්න අය බුදුගුණ කී කරෙමින් එනවා. ඒ බුදුගුණ කී කරෙමින් තියලා ගන්නවා. එතකොට ඒ ක්‍රියාව දෙපා මාරු කරමින් එන ක්‍රියාව සම්මා සම්මන්ත්‍යයක්. ඒ කියන්නේ මේ වෙලාවේ ධන නමස්කාර කරනවා සාදුකාර දෙොත් නගලා නමස්කාර කරනවා මල් වත්ති අත ගානවා පහන් දල්වනවා මේ කොම කන්නේ කය රේසෝමින් කය හෙදෝමන්නේ ඒ වෙලාවේ යතේ සන්තානේ ප්‍රාණඝාතයක් නැහැ සිදුවෙන්නේ අදත්තාදානයක් නැහැ නිස්සාරයක් නැහැ මේ මොහොතේ යතේ සිදුවන්නේ සිදුවෙන්නේ කුතරක්‍රියාවක් සඳහා කය සකස් කිරීමයි කය වෙදීමයි දැන් අපි මේ වාඩි වෙලා ඉන්න උත්සාහයේ ගැදරේ ඉන්නවා නම් උදේ සමීප පුතුවක වාඩි වෙලා ඉන්නවා ඒ බල බලා ඉන්නවා මොන මොනාරි කරමින් කායට පහසු දෙනවා නමුත් මේ වෙලාවේ මේ දිනු යැතිගෙන අපහසුතා ගණන් නොගෙනත් වාඩිලා ඉන්නේ සම්මා සම්බන්දයේ මේ ලෞකික වාසයෙන් තිල්පල ගෙනදෙන සුදති සම්පත් ගෙනදෙන සම්මා සම්බන්දයයි ඒ වගේම අපි දැන් මේ ගත කරන වෙලාවේ අපේ යටින් මිච්ඡා ආජීවයක් සිද්ධවන්නේ නැහැ මේ වෙලාවේ වැරදි ජීවිතාවක් සඳහා ක්‍රියාවක් පිටින් කිසිවක් සිදුවන්නේ නැහැ. මේ වෙලාවේ කුෂ්ම ගන්න ජීවත් ගන්න පිළිසුදු සිටින්. ඒ කියන්නේ නමස්කාර කිරීම, ත්‍රිරණීය සමාදන්ව, පංචේ සමාදන්ව, බුදුගුණ කීම ආදී මේ බණ ඇසීම ආදී හැම ක්‍රියාවක් පාසා අපේ සිතේ හෝදාන කියන පිළිසුදු බවක් එනවා. ඒ පිළිසුදු බව නිසා අපේ සිතේ සම්මා ආජීවයක් පිහිටෙනවා. ඒ මෙම කර්ලෝ පින්පලගෙන දෙන සුගති සම්පත් ගෙන දෙන සම්මා ආජීවයයි. දැන් මේ මොහොතේදී අපේ කායික වචේ වාචික පැවැත්ම උද අපේ හිත බොහෝ උත්සාහවන්තව පවතිනවා. මේ ස්ථානයේ නාම උත්සාහය, මේ ස්ථානයේ පිය නැදී උත්සාහය, ඒ වගේම නමස්කාර කියන උත්සාහය ඇති වුණා. හිත මේ පිහිටීමේ, මේ පරිසර සමාදන්ීමේ, මේ බුද්ධ පූජා කිරීමේ, ධන ඇසීමේ උත්සාහයක් අපේ සිතේ තියෙන අකුසල් සිතේ උත්සාහය දීර්ය. ඒ මොහොතේදී අපේ නූපන් අකුසල් නූපදී යනවා. උපන් අකුසල් මේ මොහොතේ යටපත් වෙනවා. නූපන්න කුසල් අලුත් කුසල් සිත් පහළ වුණා. පහළ වෙන කුසල් සිත් තේනේ වැඩි දියුණු වුණා. ඒ සඳහා හේතු වුණ අපේ උත්සාහයවත් වීර්යය මේක සම්මා වායාමයයි. ඒ සම්මා වායාමය අපට
දිව්‍ය මානුෂාදී අපමණ සැපත් ගෙන දෙන තෙන්කල ගෙන දෙන සම්මා වායාමයේ ලෞකික මාර්ගාංගය. දැන් අපි මේ මොහොතේදී මෙතෙන් කරන්නේ තින්කිරීමේ සිහි, වන්දනා කිරීමේ සිහි, බණ ඇහිීමේ සිහි, නමස්කාර කිරීමේ සිහි, සිතරණේ සිහියේ සිහි, පන්තිල් පියා සිටියේ සිහි, බුද්ධ පූජා කරේ සිහි, බණ අහන්නේ සිහි, මේ එකක් එකක් පාදයෙන් කුසල සිහිය අර විදිහට කය හතරුණුවට කාය අනුපස්සනාව, සිතේ සෝමනස් වේදනාව තාත්වාගෙනවට වේදනා අනුපස්සනාව, සිතේ කුසල සිතින් පවත්වාගෙන යනට චිත්ත අනුපස්සනාව, ඒ සිතේ සද්ධා, විරිය, සමාධි, ප්‍රඥා ආදී මේ සෝබන ධර්මයන් සිහියත් එක්ක දෙනකොට ධම්මානුපස්සනාව. මෙන්න මේ සතරාකාර වූම සිහිය දැන් මේ මොහොතේ අපේ පවතිනවා. මේක තමයි තින්තල ගෙන දෙන, සුගති සම්පත් ගෙන දෙන ලෞකික සම්මා සතිය. ඒකම දැන් මේ වෙලාවේ සිත සම්මා සමාධිය යුක්තයි. කුසල චිත්තත් ඒකක් ගතා සමාධි කියලා හඳුන්වනවානේ. දැන් අපි නිවෙතෙන් පිටත් වෙච්ච වෙලාවේ පටන් මේ වෙන දුරු අපේ චිත්ත සංකාරේ මේ කුසල චිත්ත පහළ වුණා. ඇයෙන් දැකමින් චක්සුද්්වාරික කුසල චිත්ත වීදි පහළ වුණා. කලින් අහමින් සෝතද්්වාරික කුසල චිත්ත වීදි පහළ වුණා. එවැනි පූජා වස්තු පූජා කිරීමේදී මල් සුවඳ, එවැනිම සුවඳ දුන් සුවඳ ආදී යෙදීමෙන් දානද්්වාරික කුසල චිත්ත වීදි පහළ වුණා. දිලත්ත සාදා සකස් කරවා පූජා කිරීමේදී දිවාදානික පොතල චිත්ත වීදි පහළ වුණා. එවා මේ වාදීලා වා බණහම මේ තිංකම කරන වෙලාවේදී කායද්වාරික වශයෙන් කුසල චිත්ත වීදි පහළ වුණා. මනෝද්වාරික වශයෙන් අපමණ කුසල චිත්ත වීදි පහළ වුණා. ඒ සෑම කුසල චිත්ත වීදියක් ගානේ ජවන් චිත්ත සතක් ගැනීම ඇති වුණා. ඒකේක ජවන් චිත්තක තියෙනවා ආකාමෙන් තොරව තරහෙන් තොරව තීනමින් දෙයෙන් අලිනලිකෙන් තොරව විසිරියන ස්වභාවයෙන් තොරව සැකයෙන් තොරව කුසල විතාරකයෙන් කුසල විචාරයේ කුසල ප්‍රීතියේ කුසල සුඛයේ කුසල ඒකාග්‍රතාව කුණංග පහකින් යුක්ත වූ ඒකාග්‍රතාවක් මෙතන තියෙනවා. එහෙනම් ඒකාග්‍රතාව ඩයිටිකේ මෙතන තියෙනවා. මේක තමයි සම්මා සමාධි කියන්නේ. ඒ කියන්නේ අකුසලයෙන් තොරව චිත්ත ඒකාග්‍රතාව සම්මා සමාධි. ඒ මේ සම්මා සමාධියේ දින්පල ගෙන දෙනවා, සුගති සම්පත් ගෙන දෙනවා, ඒකට කියනවා ලෞකික සම්මා සමාධිය. ඒ වගේම දැන් අපේ සිතේ ලෞකික වාසේ සම්මා ඥානයකුත් තියෙනවා. මේ මොහොතේ මේ හැම දෙයක් ගැනම යම් යම් ප්‍රමත අපට වැටෙනවනම් ඒක සුගති සම්පත් ගෙන දෙන සම්මා ඥානයක්. මේවා සම්මා විමුක්තියකුත් තියෙනවා ලෞකික වාසේ. මේ මොනවද? මේ මොහොතේ අපේ සිතේ කෙලසුන්ගෙන් තොරයි තරංග වාසේ. අඳුරු ගැලක පහනක් දැල්වුවාම පාණේ පමණින් ආලෝකයේ දුරු වෙනවා. පාන නිමුණොත් ඇයි ආලෝකයේ අඳුර වෙනවා. ඒ වගේ තමයි අපේ මේ කුසාසිත දේනකන් අකුසාසිතේදී වෙන්නේ. එනිසා ඒ සදන් වශයෙන් ඒ කුසාසිතේ සමනිත අකුසලයන්ගේ මිදුණ එක සම්මා විමුක්තිය. දැන් මේ සලකා බලමු අපු විචින්නේ හැම කුසල ක්‍රියාවක් පාසාම සිදු කරන ලබන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩි දියුණු කිරීමයි. මේ ආභ්‍යන්තර මාර්ගයේ ලෝකෝත්තර වශයෙන් වැඩි දියුණු වෙන අවස්ථාවක් කියලා ඉදිරියි. ඒ කියන්නේ අපි මේ වාගේ ආගමික වස්තුවේ වෙස් කරමින් කුසල් ශීලයක් වශයෙන් සමත භාවනා වඩන්නට ඕනේ. ආනාපාන සති සමාධි ධ්‍යාන වඩනවා, දක්ෂිණාකාර ධ්‍යාන වඩනවා, අසුභ ධ්‍යාන වඩනවා, මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා ධ්‍යාන වඩනවා, එවැගේම දසකතර ධ්‍යාන වඩනවා. ඔය ධ්‍යාන වඩන බුද්ධ අනුස්සති මරණ අනුස්සතියක් වඩන ධාතු මනසිකාරයෙන් මේ විදර්ශනාක බහැ ගන්නවා. ධාතු මනසිකාරයෙන් විදර්ශනාක බහැන තමන්ගේ රූපකයේ තියෙන ධාතු කොටස හතර රූප කලාප විචිතන සොයා ගන්නවා. බාහිර වස්තු වල තියෙන රූප කලාපත් බලනවා, බාහිර සත්‍යයන් රූප කලාපත් බලනවා. ඊළඟ තමන්ගේ චිත්ත සංකාමයේ තියෙන නාම ධර්ම චිත්ත ත්‍යාජික වෙන වෙනම බලනවා. බාහිර සත්‍යයන්ගේ චිත්ත ත්‍යාගික බලනවා. මෙම ආධ්‍යාත්මික බාහිර නාම රූපයන් දැකන හේතුඵල සම්බන්ධතාව සොයා ගන්නවා. කටිච්ච සමුප්පාදය අනුව මේ නාම රූප දිගට පැවතීගෙන ආව හැටි බලනවා. ඉතින් නාම රූප මනසිකාරයෙන් යුක්තව එක එක රූපයක් එක එක නාමයක් ගානෙහි තියෙන ස්වභාව ලක්ෂණය, ඒකනේ ක්‍රියාකාරීත්වයයි, ඒ මනසට වැටෙන ආකාරයයි, එක එක දෙකේ ආතන්න හේතුවක් කියන කරුණු හතර දැනගන්නවා, අවබෝධ කරගන්නවා, මෙනෙහි කරනවා. ඒ දෙපාර්ශ්වයන්ව ත්‍රිලක්ෂණ විපස්සනාවට
ඒක චත්තාරීසාකාර මහා විපස්සනා ප්‍රණම් වල ත්‍රිලක්ෂණේ නම් වෙන්නේ උද්‍යාවේ ඥාන උපදවනවා. උද්‍යාවේ ඥානින් යනතුරු බංගානුපස්සනා ඥාන උපදවනවා. සිංහාට බාහිරුපස්සාර ඥානියක් වඩනවා. ආදීන ඥානියක් වඩනවා. නිදිදා ඥානියක් වඩනවා. මුංචිතු කාමිතා ඥානියක් වඩනවා. පටිසංකාමිපස්සනා ඥානියක් වඩනවා. සංඛාරෝපේක්ඛා ඥානියක් වඩනවා. මේකනේ ඥාන පරම්පරා විපස්සනා වේකේ වඩනවා. විශේෂ වඩලා යම් දවසකදී සමාධි චිත්ත සංතානයේ බෝධිපාක්ෂි ධර්මයන් අංග සම්පූර්ණ ලැබුණා නම් තමන්ගේ පාරමී ධර්ම ශක්තිය මුදුන්පත් වී තිබුණා නම් සෝවාන් මාර්ග චිත්තයේ පහළ වෙනවා. ඒ සෝවාන් මාර්ග චිත්තයේ පහළ වෙන එක දැන් ඉස්තර කරන්න ගියොත් ඉන්නතුන් ටිකක් ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. නමුත් මා කෙටියෙන් හඳුන්වන්නේ මෙහෙමයි. පළමුවෙන මනෝද්වාර වර්ධන චිත්ත පහළ වෙනා පරිකාරම උපචාර අංගෝම ගෝත්‍ර වූ කියන ඥාන සම්පන්න චිත් හතරක් පහළ වෙනවා. පස්වෙනි එක සෝවාන් මාර්ග චිත්ත නමින් පහළ වෙනවා. හයවෙනි එකත් හත්වෙනි එකත් සෝවාන් ඵල චිත් හැටියට පහළ වෙනවා. එතකොට දැන් මේ දේශනාවේ සඳහන් වෙනවා අර සෝවාන් මාර්ග චිතේ තියෙන සම්මා දිට්ඨියයි සම්මා සංකල්පනා ආදී අංග අට. මේ අංග අට සෝවාන් මාර්ගයේ කාන්තේම තියෙනවා. ඊළඟ සෝවාන් ඵලයකට ඉතේම කිහිදෙනවා. මාර්ගයේ වගේ පරිකිතෙත් ඔය එකතම පහළ වෙනවා. ඊළඟට චිත්ත භාවංගපති තේලා තමන් ලබාගත් සෝවාන් මාර්ගයයි ඵලයයි නිර්වාණයයි දැකල ප්‍රතිවේක්ඛා ඥාන පහළ වෙනවා. ආයමත් විපස්සනා වේතිය ගොඩනගා ගැනීමට සතරදාගා මාර්ග චිත්තේකත් අර වගේ පහළ වෙනවා. එයිනොත් සත්ව ප්‍රතිවේක්ඛා ඥාන වේති පහළේ නැත්නම් විපස්සනා වඩාලන කොට අනාගා මාර්ග චිත්තේකේ පහළ වෙනවා. එවගේම එයත් විපස්සනා වාසයෙන් අවසන් කරලා ත්‍රිවිධ ඥාන පහළුණාට පස්සේ අයමත් විපස්සනා ඥාන දියුණු කරගෙන අරහත් මාර්ග චිත්තයේදීත් පහළ කරගන්නවා. මේ මාර්ග චිත්ත අතරේදී තමයි මේ සූත්‍ර දේශනාවේ සඳහන් වූ ලෝකෝත්තර අනාත්‍රද ආර්ය අෂ්ටාංග මාර්ගයේ හඳුන්වන්නේ මාර්ග චිත්ත අතරේ සහ ඵල චිත්ත අතරේ. ඒකෝක බුදුරජාණන් වහන්සේ මේම දේශනා කරනවා ලෞකික වාසයේ. දැන් අපි සෙත්තල වඩනවානේ මාර්ගාංගات දැන් මෙතන කියුණානේ අපි මේ කරන හැම දිනක් පාසා සම්මාදිට්ඨිය වැඩිනවා සම්මා සංකල්පනා වාචා කම්මන්තා ජීව වායාම සති සමාධි මාර්ගාංග වඩනවා. ඒ වඩනකොට කර්ම තුනක් සිද්ධ වෙනවානේ. කර්ම තුනක් නේ හතරක් සිද්ධ වෙනවා. එකක් තමයි සම්මාදිට්ඨියෙන් ඒ මිච්ඡාදිට්ඨිය දැනගන්නවා. ඒකත් කුසලයක්. මිච්ඡාදිට්ඨිය දැනගෙන එයින් ඇති වෙන අකුසල ධර්මයක් නැතනවා. ඒකත් ඒ සම්මාදිට්ඨියෙන් කෙරෙන සිද්ධියක්. ඊළඟ සම්මාදිට්ඨිය නිසා අප්‍රමාණ කුසලයක් කරගන්නවා. ඔන්න කණු හතරක් ඔතන තියෙනවා. මිච්ඡාදිට්ඨිය මිච්ඡාදිට්ඨිය වශයෙන් දැනගැනීම එකයි, මිච්ඡාදිට්ඨිය නැති වෙන එකයි, මිච්ඡාදිට්ඨියෙන් නිසහට ගන්න අකුසල නැති වෙන එකයි තුනයි. ඒ වගේම සම්මාදිට්ඨියෙන් සාදු අප්‍රමාණ කුසලයක් කරගැනීමයි හතරයි. ඕම එකක් එකක් පාසා දහ වාරයක් මෙතන කියවෙන. එතකොට දැන් අපි මේ මොහොතේ සම්මා සංකල්පනා විඳිනවා. මේ මොහොතේ අපි මිච්ඡා සංකල්පනාව නැතුණා. මිච්ඡා සංකල්පන නිසා ඇති වෙන්න තියෙන අකුසල් ද නැතෙනවා. සම්මා සංකල්පනාව නිසා අප්‍රමාණ කුසල් අපේ සිටේ පහළ වෙනවා. මේ මොහොතේ අපි සම්මා වාචාවෙන් ඉන්නවා. මිච්ඡා වාචාව නැතෙනවා. මේ මොහොතේ මිච්ඡා වාචාව නිසා ඇති ගන්න අකුසල් ද නැතෙනවා. සම්මා වාචා නිසා ප්‍රමාණ කුසල් අපේ සිත්වල පහළ වෙනවා. මේ මොහොතේ අපි සම්මා සම්බන්තයෙන් ඉන්නවා. මිත්‍යා කර්මාන්තයෙන් නැතෙනවා. මිත්‍යා කර්මාන්ත නිසා හටගන්න තියෙන අකුසල් සියල්ලම නැතෙනවා. ඒ වගේම සම්මා කර්මාන්ත නිසා අපි අප්‍රමාණ කුසල් පිට මේ මොහොතේ පහළ කරගන්නවා. මේ මොහොතේ අපි සම්මා ආජීවයෙන් ඉන්නවා. එනිසා මිත්‍යා ආජීවයේ නැතෙනවා යටපත් වෙනවා. මිත්‍යා ආජීවික හටගන්න අකුසල් සියල්ල නැති වෙනවා. සම්මාජීව නිසා ගොඩාක් අප්‍රමාණ කුසල් අපේ හිතෙන් පහළ වෙනවා. මේ මොහොතේ අපි සම්මා වායාමයේ උත්සාහයෙන් ඉන්නවා මේ බණපින්කම සඳහා. එයින් අපේ සම්මා වායාමයේ වැඩෙනවා, මිච්ඡා වායාමයේ නැතෙනවා, මිච්ඡා වායාම නිසා තියෙන අකුසල් සියල්ල නැතෙනවා, සම්මා වායාම නිසා උසස් කුසල් වැඩෙනවා. මේ මොහොතේ අපි සම්මා සතියේ ඉන්නවා. සම්මා සතිය නිසා මිච්ඡා සතිය නැතෙනවා, මිච්ඡා සතිය නිසා ඇතිවෙන අකුසල් නැතෙනවා. එවගේම සම්මා සතියේ සම්ප්‍රමාණ කුසලයන් අපේ සිත්වල පහළ වෙනවා. මේ මොහොතේ අපේ සිතේ සම්මා සමාධිය යුක්තයි.
එනිසා මිත්‍යා සමාධිය අපි දන්නවා. මිත්‍යා සමාධිය නැතනවා, මිත්‍යා සමාධිය සහ අප ගන්න තියෙන අකුසල නැතනවා, සම්මා සමාධිය සහ ප්‍රමාණ කුසල ගැන පහල කර ගන්නවා. මේ මොහොතේ අපි සම්මා ඥානයෙන් යුක්ත වෙනවා ලෞකික වශයෙන්. එනිසා මිත්‍යා ඥානය අපි ඉවත් වෙනවා. මිත්‍යා ඥානය ඇතුළත පහළයේ අකුසල සියල්ලම අපි යටපත් කරනවා. සම්මා ඥානය සහ ප්‍රමාණ කුසල මේ මොහොතේ රැස් කර ගන්නවා. එවාගේමත් මේ මොහොතේදී අර වගේම සම්මා විමුක්තිය අපි ගන්නවා. දැන් මේ මොහොතේ අපේ සිතේ කෙලෙසුන්නේ තරහ වෙනීමක් තියෙන. ඒකට සදාන් විමුක්තිය කියලා කිව්වනේ. ඒ වගේම මිත්‍යා විමුක්තිය අපි ලබනවා. මිත්‍යා විමුක්තිය නිසා ඇති වෙන තියෙන අකුසල් නැතනවා. සම්මා විමුක්තිය නිසා ප්‍රමාණ කුසල් රැස් කරනවා. දැන් මේ සලකා බලනකොට අපු විශ්ෙන් සිදු කරන ලබන්නේ මේ බුද්ධ පූජා පැවැත්වීමෙන් සිල් පිළිපදීමෙන් බණ ඇසීමෙන් බණ කියමින් හැම ආකාරයකින්ම කුමක්ද ආර්ය අෂ්ටාංගික මාර්ගයට අදාළ ධර්ම සම්භාවනයක් වඩනවා ලෞකික වශයෙන්. මේ ලෞකික වශයෙන් වරෙන් නමුත් අපි මේ ලෝකෝත්තර වශයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ සුදුස් සංගයන ඒ කොහොමද? දැන් අපි මේ මොහොතක් පාසා පහළ වෙන කුසල් සිතේ අපි නිවනට පමුණුවනවා. එතකොට මේ කුසල් සිතක් සිතක් ගානේ සතර කෙටි වෙනවා. අන්න දුක්ඛ සත්‍ය අවබෝධ වෙන හැටි. අපි කුසල් සිතක් සිතක් ගානේ නිවනට සමීප වෙනවා. අන්න නිරෝධ සත්‍ය අවබෝධය. කුසල් සිතක් සිතක් ගානේ අකුසල් නැතනවා. අන්න සමුදය සත්‍ය ප්‍රහාණ අවබෝධය. කුසල් සිතක් ගානේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙනවා. අන්න මාර්ග සත්‍ය අවබෝධය. එතකොට අපි මේ සෑම කුසල ක්‍රියාවකින් සුදුකෝන් ලබන්නේ එසේ නිසේ දෙයක් නෙමෙයි. බුදුපතේ බුදුමහරහතුන් වහන්සේලා ආબોධ කළ දුක්ඛේ සමුදය නිරෝධේ මාර්ගයේ තියෙන චතුරාර්ය සත්‍ය අවබෝධයේ සුදු සංගීමයි. ඉතාපේ මේක කුසල් ඥාන කිත්තේක ශක්තිය කල්ප කෝටි ගණනාවක් සංසාරී කෙටි කරලා දෙනවා. ඒකා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා මා භික්ඛවේ පුඤ්ඤානං භාවිත සුතස්සේතං භික්ඛවේ ආදිවචනං යදිදම් පුඤ්ඤානි එක්කත් කන්තස්ස මනාපස්ස මානෙ පිළි කරන්නේ බය නොවෙත්වා. මානෙ පිළි කියන්නේ සැපේ නම. ඉෂ්ඨකාන්ත සැපේපා ගෙන දෙන සැපේ නමක් තමයි කෙන කියන්නේ තා පින්කම් කරන්න බයෙන් ඉපා කියන හැමදාම දාසර තුන්වර දෙමින් අප්‍රමාදේන දික්කේ සම්පාදේතේ කියන අනුශාසනාව කරනවා. මානෙනි ලැබෙන බුද්ධෝත්පාදයේ දුර්ලභයි. මනුෂ්‍යාත්භාවයේ දුර්ලභයි. අන්නගොලදී දුම්මාත්ක මන්ද බුද්ධිකාමයේ අභාමිතාවන්ගේ තොරව මනුෂ්‍යාත්මයේ දුර්ලභයි. සතුන්තරයේ දුර්ලභයි. සද්ධාර්ම ශ්‍රවණයේ දුර්ලභයි. කල්යාණ මිත්‍රාසයේ දුර්ලභයි. මාන්මිනේ සියල්ල දැන් ලැබී ඇති බැවින් උදේ නින්දේ අවබෝධයන් සිට නැවත නින්දට යන තුරු සෑම අවස්ථාවකම එළඹ සිටි පිළිනෝනේ යුතුව අප්‍රමාදව ආර්යචෛත්‍ය මාර්ගයේ වැඩෙනසේ ප්‍රතිපත්ති සම්පාදනය කරත්වා කියලා දිනපත අනුශාසනා කරනවා. අපටත් සාධාරණයි අනුශාසනාව. අපි සතර බොහෝම පාරමී කුසල ස්වාමී අවස්ථාවේදී බලාපොරොත්තු වන්නේ අදිතානේ මේ හරිදම් මහන්දාන් වහන්සේ සම්බන්ධයෙන් විපාකෙට දන්නවා සම්මා වායාමික උසස් කුසල් ලැබෙනවා. මේ මොහොතේ අපි සම්මා සතියේ ඉන්නවා. සම්මා සතිය නිසා මිච්ඡා සතිය නැතෙනවා. මිච්ඡා සතිය නිසා ඇති වෙන අකුසල් නැතෙනවා. එවාගෙම සම්මා සතිය නිසා ප්‍රමාණ කුසල් ජය හතේ චිත්තවල පහළ වෙනවා. මේ මොහොතේ අපේ සිතේ සම්මා සමාධිය යුක්තයි. එනිසා මිච්ඡා සමාධිය අපි දන්නවා. මිච්ඡා සමාධිය නැතෙනවා. මිච්ඡා සමාධිය නිසා අප ගන්න තියෙන අකුසල් නැතෙනවා. සම්මා සමාධියේ සාප්‍රමාණ කුසලයන් පහළ කර ගන්නවා. මේ මොහොතේ අපි සම්මා ඥානිය යුක්ත වෙනවා ලෞකික වශයෙන්. එනිසා මිත්‍යා ඥානිය අපින් ඉවත් වෙනවා. මිත්‍යා ඥානිය ඇතුළත පහළයේ අකුසල සියල්ලම අපි යටපත් කරනවා. සම්මා ඥානිය සාප්‍රමාණ කුසල මේ මොහොතේ රැස් කර ගන්නවා. එවාගෙම අපි මේ මොහොතේදී අර වගේම සම්මා විමුක්තිය අපි ගන්නවා. දැන් මේ මොහොතේ අපි සිතේ කෙලෙසුන්ගෙන් තරහ වෙනීමක් තියෙන. ඒකට සදාන් විමුක්තිය කියලා කියවනේ. ඒ වගේම මිත්‍යා විමුක්තිය අපි නැතනවා. මිත්‍යා විමුක්තිය නිසා ඇති වෙන තියෙන අකුසල නැතනවා. සම්මා විමුක්තිය නිසා ප්‍රමාණ කුසල රැස් කරනවා. දැන් මේ සමකාලීන බාහනක සාපෘෂයෙන් සිදු කරන ලබන්නේ
මේ බුද්ධ පූජා පැවැත්වීමෙන් සිල් පිළිපදීමෙන් බණ ඇසීමෙන් බණ කියමින් හැම ආකාරයකින්ම කුමක්ද ආර්යසත්‍ය මාර්ගයට අදාළ ධර්ම සම්භාවනයක් වඩනවා ලෞකික වශයෙන්. මේ ලෞකික වශයෙන් වරෙන් නමුත් අපි මේ ලෝකෝත්තර වශයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ සුදුස්සන් වෙන. ඒ කොහොමද? දැන් අපි මේ මොහොතක් පාසා පහළ වෙන කුසල් සිතේ අපි ජීවිතයට පමුණුවනවා. එතකොට මේ කුසල් සිතක් සිතක් ගානේ සසර කෙටියනවා අන්න දුක්ඛ සත්‍ය අවබෝධ වෙන හැටි. අපි කුසල් සිතක් සිතා ගානේ නිවනට සමීප වෙනවා අන්න නිරෝධ සත්‍ය අවබෝධය. කුසල් සිතක් සිතක් ගානේ අකුසල් නැසෙනවා අන්න සමුදය සත්‍ය ප්‍රහාණ අවබෝධය. කුසල් සිතක් ගානේ ආර්යසත්‍ය මාර්ගය ලැබෙනවා අන්න මාර්ග සත්‍ය අවබෝධය. එතකොට අපි මේ සෑම කුසල ක්‍රියාවකින් සුදුකෝන් ලබන්නේ තේ නිතේ දෙයක් නෙමෙයි. බුදුපතේ බුදු මහ රහතුන් වහන්සේලා ආબોධ කළ දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගයේ තියෙන චතුරාර්ය සත්‍ය ආબોධයේ සුදුසුම් වීමයි. ඉතාපේ මේක කුසල් ඥාන චිත්තයේක සත්‍යය කල්ප කෝටි ගණනාවක් සංසාරී චිති කරන දෙනවා. ඒසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන මා භික්ඛවේ පුඤ්ඤානම් භායෙත සුඛාත්ථේතම් භික්ඛවේ අදිවචනම් යදිදම් පුඤ්ඤානි. චිත්තස්ස කන්තස්ස මනාකස්ස මානෙ පිං කරන්න බය නොවෙත්වා. මානෙ පිළි කියන්නේ සැපේන නම. ඉෂ්ඨකාන්ත සැපේපා ගෙනදෙන සැපේන නමක් තමයි කෙනෙක් කියන්නේ පිංකම් කරන්න භාවෙන් දෙපා කියන හැමදාම දාසර තුන්වර දෙකින් අප්‍රමාදේන වික්කේ සම්පාදේත කියන අනුශාසනාව කරනවා. මානෙ ලබේ බුද්ධෝත්පාදයේ දුර්ලභයි. මනුෂ්‍යාත්භාවයේ දුර්ලභයි. අමබලෝදී උම්මාත්ක මන්ද බුද්ධිකාමයේ අභාවිතාවන්ගෙන් තොරව මනුෂ්‍යාත්මය දුර්ලභයි. සතුන් කරේ දුර්ලභයි. සද්ධර්ම ශ්‍රවණයේ දුර්ලභයි. කල්යාණ මිත්‍රාසයේ දුර්ලභයි. මාන්නේ මේ සියල්ල දැන් ලැබී ඇතිදැයි උදේ නිින්නේ අවදෝතන් සිට නැවත නිින්දට යන තුරු සෑම අවස්ථාවකම එළඹ සිටි සිහිනුවණේ යුතුව අප්‍රමාදව ආර්යචෛත්‍ය කුමාරගේ වැඩලිතේ ප්‍රතිපත්ති සම්පාදනය කරත්වා කියලා දිනපත අනුශාසනා කරනවා. අපට සාධාරණයි අනුශාසනාව. අපි සතර බොහෝම පාරමී කුසල කරගෙන ඉරෙලා තියෙනවා. එනිසා අපි හොඳ සම්මාදිටික බෞද්ධයන් වශයෙන් පහළ වී සිටිනවා. අපි බෞද්ධයන් වශයෙන් පහළ නුනා නම් අපි මොන ආසායේද? කදිකම්පත් ඉන්නත් උෂ්මිතික නිරුද්ධ වෙනවට යන්නේ සතර පහ දැනෙද. නමුත් අත සතරදී බොහෝ පාරමී කුසල රැස්කරගෙන ඇවිල්ලයි අපි මේ සම්මාදිටික ජීවිත ලබා පිළිදෙන්නේ. මේක වටිනාකම අතේ ඉන්නේයි. එක නෝනින් තේරුම් ගන්න ඥානවන්තයෝ තමයි මේ හිස වැඩ ගන්නට බලාපොරොත්තු වන්නේ. එනිසා ඉතිගිනි ගන්නකෝ එකකින් නිවන්න ප්‍රමාණ වෙන්නවා වගේ. ඇඳිවත ගිනි ගන්නකෝ එකකින් නිවන්න ප්‍රමාණ වෙන්නවා වගේ. සර්පේක විසින් දක්ෂකම් ලැබුවේ සර්පේක බස්වා ගන්න ප්‍රමාණ වෙන්නවා වගේ. වතේක කවුණ කෙනෙක් වතේ දවමාරණය කරන්න ප්‍රමාණ වෙන්නවා වගේ. අප්‍රමාදව ආර්යසත් මාර්ගේ වැඩෙන හැටියේ ප්‍රවේතීම පිළිසයි සාන්තිනායකයන් වහන්සේ දිනපතා අනුශාසනා කරන්නේ. ඒ අනුශාසනාව අනුයි අපේ තින් ඉදිරිපත් වූවන්නේ අපේ සාන්තිනායකයන් වහන්සේ ඒසා අපි දීර්ඝ කාලයක් තිස්සේ අප්‍රමාදව ආදර්ශයක මාර්ගයේ වැඩෙන හැටියට බෝධිසම්භාවර පුරාගෙන අවිල්ල මේ මාර්ග 2790කට මාස හතකට පෙර බෝමුණාරය වැඩි ඉඳගෙන මාන පරාජයකට ලෝතුරා බුදු වුණා. තමන් වහන්සේ බුදුබාට පත් 45 අවුරුද්දක් මුල්ලේ සදාම් නැති හෙත්තේවා කලකින් ඇති ආර්යසත්‍ය මාර්ගයේ දිනු කරමින් දීර්ඝ කාලයක් පුරුදු කළ කුසල් සම්පත් ඇති සූවිච අසංකේය නව කෝටි 7 ලක්ෂයක් දෙන අමා මහ නිවන් පුරස නිවුවා. අනාගතේ බල ලෝපාල වෙන හේතු සම්පත් ඇති වන උපකාර වන පිහිට අදිස්ථාන බල පිහිටුව මානල් මාසෝද ජීවිතේ ප්‍රේමක පක්මයෙන් සුදු බුදුරජාණන් දලදා ස්වර්ථයෙන් අෂ්ටාංග සමන්නාගත බ්‍රහ්මස්වරයෙන් සුවාසෝදාස ධර්මස්කන්ධයේ දේශනා කොට තිබුවා. තමන් වහන්සේ දසදහසක් ලෝක ධාතුවේ කාලෝක කළ නිලිපාණක් නිලියන්නාසේ සීල සාස්කාරයන්ගේ අනිත්‍යත්වයේ ලෝක පහදා දෙමින් අනුපාදිතේස පරිනිර්වාණය නිවන් පුර ගැඩියා. තාතන් වහන්සේලා තිරිණ වුණා. ආර්යයන් වහන්සේලා සුගතිගාමි වුණා. සතු ජනතාව සෝකයේ කර්මාරෝපෝ මේ පරිලෝ ගිය. එරෙහි විහාරස්ථාන රාජධානි වියත්පුණු මාළිගා නැස්සාවසේස වුණා. මේ වාගේ ඉතැති ඉතනදි සෑම සංස්කාර ධර්ම ඇතුව නැතුව යන බැවින් අනිත්‍යයි. ඇතිනේ නැතිනේ දෙකෙන් ඉතර තෙලෙන බැවින් දුකයි.
කැමැති කැමැතිසේ නොපවත්නා බැවින් අසාර නිස්සාර බැවින් අනාත්මයි අසුභයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වූ සියලු සංස්කාර ධර්ම පරමාර්ථ වශයෙන් දුක්ඛ සත්‍යයි. දුකට හේතු වන තෘෂ්ණාව දුක්ඛ සමුදය සත්‍යයි. ඒ දෙක නැති සාන්ත නිවන දුක්ඛ නිරෝධ සත්‍යයි. නිවනට පැමිණීමේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ග සත්‍යයි. අනන්ත අපරිමාණ බුදුපතේ බුදුමහරහතන් වහන්සේලා දීර්ඝ කාලයක් පිරු දාන ආදී පාරමී දෙමින් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාමර අමා මහ නිවන් ගැදියා. සතර සතර ධර්මයේ කල කෙලස් ගිනන නිවා සාන්ත නිවනේ තනසේ වදාළ බුදුපතේ බුදුමහරහතන් වහන්සේලාට සිතින් කලින් වචනේ සමසල්ලි අපේ ගෞරවාචාර්ය උත්සමංග නමස්කාරය වේවා. අපේ ජීවිතේ පුරා රැස්වෙන සෑම කුසලයක් පාරමී බාටපත් වේවා. සතු භෝධියෙන් සුවතේ චතුරාර්ය සත්‍ය ධර්මයේ සාක්ෂාත් වේවා අවබෝධ වේවා කියා ප්‍රාර්ථනා කරමු. සද්ධාවෙන් නුවණි මෙම පූජනීය ස්ථානයේ පින්තුන් සම්ප්‍රාප්ත වුණා. යාරාජිතේ ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ශිල්පී කවාගෙන බුද්ධ පූජා කරත්වා. එයාගේම ස්වල්ප වේලාවක් බණහන් වාඩි වුණා. උපදෙස් ලැබුණු පරිදිම කිසිම වෙනසක් නොවේ. නිශ්ශබ්දතාවයෙන් සාවධානව දහම් පදයට සවන් දුන්නා. අප දෙපාර්ශ්වයේ විසීම අනන්ත වූ ආර්යසත්‍ය මාර්ගය වැඩෙන මහා පුණ්‍යස්කන්ධයක් උපදවා ගත්තා. ඒ මේ කුසල සම්භාර ධර්මයේ අදාපි මේ සැනසෙන බුදුසසුන නොලැසේ නොපිරිහි අවුරුදු 5000කට වැඩි කාලයක් ලෝකයේ සදාමාලෝකයේ පවත්වමින් නිර්මල පැවැත්මට හේතු වේවා කියලා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමු. ශාසන භාරධාරී සංඝ පිතෘන් වහන්සේලා ප්‍රමුඛ බුද්ධ පුත්‍ර සංඝ රත්නයේ බුදු සසුන ආරක්ෂා කරමින් සදාමාලෝකයේ ලෝක බෙදාගෙන පිහිට අපනේ යත් කරගන්න කුසල සම්භාරයේද ආශිර්වාදයක්ම වේවා කියලා අපි මෛත්‍රී කරමු. නම් අභාව ප්‍රාප්ත මෞකේ ගුරුවර බන්දි විත්‍රාදීන් ඇතුළේ තැනට ජීවත් වෙන ඥාතීන්වත් ආරක්ෂක දිවිරාජ මණ්ඩලයට හිත අහිතම දා සෑම සත්නකත් මේ කුසලයේ ලෝයේ ලෝසුරා සූපලෙස පවතේවා. මේ කුසලානුභාවයෙන් බුද්ධ ආදී රත්නත්‍රය අනුභව බලින් මේ නේවාසික පූජනීය ස්වාමීන් වහන්සේ දෙලමට මේ භාරකාර මණ්ඩලයේ තැනට මේ බණ ඇසීමට තැනිනි සින්වත් මහතුරු මවුරු නෝනා මහතුරු දූදර සෑම දෙනාටම සිය පවුල්වල සමට මෙලොව වශයෙන් සඵල අන්තරාය සරුවෝපද්දර වැන්දුරින්ම දුරු වෙත්වා. තබන සියරංගානේ රත්නත්‍රය චතුසූවිත මහා ගුණේ අසීමිත ආරක්ෂා නිරතුරුව පිහිට වේවා. ගුණ නුවණ ධන ධාන්‍ය ආශේතු සප සම්පත් දියුණු තියුණු වේවා. ධර්මාක්ෂාන භාවනාක්ෂාන තව තවම ගුණපත් වේවා. සම්‍යක් ප්‍රාර්ථනා සමුද්ධිමත් වේවා. දෙනෝ සුභසත සැලසේවා. සතු භෝගියකින් බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ මේ සැලසේ වදාළ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සිද්ධ වන අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අමා මහ නිවන් සුව පිණිස මේ උදාර කුසල සම්භාරයේ හේතු වාසනා වේවා කියලා නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ආකාශත්ථා ච භුම්මත්ථා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा চিරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාශත්ථා ච භුම්මත්ථා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा চিරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාශත්ථා ච භුම්මත්ථා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा চিරං රක්ඛන්තු සම්බුද්ධ ශ්‍රාවකං. চিරං රක්ඛන්තු ත්වං සදා. අත්මින් යාරේ චාරාමේ අභිවක්තා ච දේවතා අනුමෝදිත्वा මිමං පුඤ්ඤං රක්ඛන්තු ජින ශාසනං. එත්තාවතා ච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්ප්‍රති සිද්ධියා. දානං දදන්තු සද්ධාය සීලං රක්ඛන්තු සම්බදා භාවනා විරතා හුන්තු ගච්ඡන්තු දේවතා ගතා. ඉදං ඕඤ්ඤාතීනං හෝතු සුඛිතා හොන්තු ඤාතයෝ. ඉදං ඕඤ්ඤාතීනං හෝතු සුඛිතා හොන්තු ඤාතයෝ. ඉදං ඕඤ්ඤාතීනං හෝතු සුඛිතා හොන්තු ඤාතයෝ.
ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ කුයාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ කුයාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ කුයාව නිබ්බානපත්තිය ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු සම්බ දුක්ඛා කමුච්ඡතු සීලෙක සිටා බුද්ධ පූජා පැවැත්වීමෙන්ද ධර්ම ශ්‍රවණී කිරීමෙන්ද සිදු කර ගන්නා ලද කුසල අනුභවයෙන් සැමත ජන සුභසක පෙරතේ පැතු බෝධීකින් වග්‍ර අමා මහ නිවන් සෝම සාක්ෂාත් වේවා කියා නිවන් සෝව ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධා පචායින චක්කාරෝ ධම්මා වණ්ඩන්ති ආයු වන්න සුඛං බලං ආයුරෝග්‍ය සම්පත්‍ති සම්බ සම්පත්‍ති නීවච අතෝ නිබ්බාන සම්පත්‍ති ඉමිනාතේ සමිඤ්ඤතු ධර්මං ශාස්ත්‍රා ප්‍රවතු අධිදේශිකයන්න් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.